සිරිම දිනාර සුබ සන්ධ්‍යාවක් වේවා අපි අද කතා කරනවා ව්‍යාපාර පරිසරයේ අපද්‍රව්‍ය කළමනාකරණය අපද්‍රව්‍ය දැන් මේ අපද්‍රව්‍ය කියන එකෙන් අපි බොහෝ වෙලාවට ගන්නෙ අපද්‍රව්‍ය කියන එකෙන් අපි ගන්නෙ බොහෝ වෙලාවට ඝන අපද්‍රව්‍ය පැහැදිලිද අපද්‍රව්‍ය කියන එකේ දැන් ඇත්තටම ගොඩාක් වෙලාවට අපිට කළමනාකරණය කරන්න වෙලා තියෙන්නේ ඝන අපද්‍රව්‍ය ගණ නොවන අපද්‍රව්‍ය එහෙම නැත්නම් සාමාන්‍යයෙන් දිරාපත්තන අපද්‍රව්‍ය වුණත් අපිට කළමනාකරණය කරන්න වෙලා තිබෙන්නේ මේ ඝන ද්‍රව්‍යයත් එක්ක තිබෙන නිසා. පැහැදිලිද? දැන් මේ අපද්‍රව්‍ය කළමනාකරණය කියලා කිව්වම පරිසරයට වින කරන්නේ හානි කරන්නේ මේ ඔක්කොම වෙන්නේ ඝන අපද්‍රව්‍ය. එහෙම නැත්නම් දිරාපත් නොවන අපද්‍රව්‍ය. දැන් අපි හිතමු මෙහෙම දෙයක් මෙහෙම හිතන්නකො දරුවනේ. දැන් ගෙදරක එහෙම නැත්නම් කඩේක ව්‍යාපාරයක දිරාපත්තන ද්‍රව්‍ය ඉඳුල් එහෙම නැත්නම් ඔය එළවලු ද්‍රව්‍ය වල ඉවතලන කොටස් ඒ වගේ දේවල් අපි දුම් පොලිතින් එකක දාලා ගැට ගහලා දුන්නොත් ඈ පොලිතින් එකක ගැට ගහලා අපි එළියට විසිකලොත් මොකද වෙන්නේ? ඒක දිරාපත් වෙන්නේ නැහැ. ඒක නිසා දිරාපත් වන දේවල් උනා දිරාපත් නොවන දෙයක් තුල බහලා දිරාපත් නොවන දෙයක් තුල ගැප් මේ ඇතුළත් කරලා අපි බැහැර කළොත් එතකොට ඒක විනාශ වෙන්නේ නැහැ. එතකොට මේ පරිසර ප්‍රශ්න අපද්‍රව්‍ය ප්‍රශ්න මතුවෙන්නේ විශේෂයෙන්ම දිරාපත් නොවන අපද්‍රව්‍ය නිසා. දිරාපත් නොවන. දැන් බලන්න මෙන්න මෙහෙම කරන්නකෝ ගෙදරක. ගෙදරක ඉවතලන ඉඳුල් ආහාර කොටස් ඒ වගේ දේවල් අපි වෙනම තැනකට දාන්න. පොලිතින් ඉවත් කරනවා. ඇත්තටම අපද්‍රව්‍ය කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපද්‍රව්‍ය කියන එක නිර්මාණය වෙන්නේම පොලිතින් වගේ එහෙම නැත්නම් ඝන අපද්‍රව්‍යත් එක්ක. පැහැදිලිද? එතන මේ අපද්‍රව්‍ය සම්බන්ධයෙන් කතා කරද්දී අපි නිතරම ගන්නෙ මොනවද? අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපි ගන්නෙ ඝන අපද්‍රව්‍ය. අපි මේකට කියනවා වේස්ට් මැනේජ්මන්ට්. වේස්ට් මැනේජ්මන්ට් මේ වේස්ට් මැනේජ්මන්ට් සම්බන්ධයෙන් ප්‍රබල ලෙස කතා කරන්නේ විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා වගේ ආයතන තමයි මේ අපද්‍රව්‍ය කළමනාකරණයේ ඉදිරියෙම ඉන්නේ. ඒ වගේ ආයතන තමයි අපද්‍රව්‍ය කළමනාකරණය කියන විෂයට සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපද්‍රව්‍ය කළමනාකරණයේදී අපි භාවිතා කරනවා 6R කියලා ක්‍රමයක්. 6R මොනවද මේ 6R කියන්නේ? R ඒව 6ක්. R ඒව 6ක්. බලමු ඔයාලම කියන්න බලන්න මොනවද R ඒව 6 කියලා. කළමනාකරණයේදී අපි බහුලව භාවිතා කරනවා 6R කියලා වචනයක්. 6R මොනවද 6R කියන්නේ? කියන්න බලන්න කවුරු හරි. ප්‍රතික්ෂේප කරනවා, භාවිතා කරන්න එපා, භාවිතා නොකර ඉන්න, රිෆියුස් කරන්න. දැන් අපි හිතමු අපි ව්‍යාපාරයකට ගිහිල්ලා බහණ්ඩ මිලදී ගන්නකොට අපිට දෙනවා පොලිතින් බෑග්. අපි කියන පොලිතින් බෑග් එපා, අපි ගෙදරින් ගෙනාවා මල්ලක්, මේ මල්ලට දාන්න. පැහැදිලිද? ඒතර අපි ප්‍රතික්ෂේප කරනවා, භාවිතය ප්‍රතික්ෂේප කරනවා. අපිට එහෙම කරන්න පුළුවන්. රිෆියුස් කරනවා. තාම නාද මොනම එකක් කිව්වා. රිඩියුස් අඩු කරන්න ඕනේ. පොලිතින් ගෙනාවට කමක් නැහැ, ටිකයි ගේන්න. හැමදාම ගේන්නේ නැහැ. හැමදාම ගේන්නේ නැහැ. ටිකයි ගේන්න. ඒතර බලන්න අපි ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. අපි මිලදී ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. අපි ප්ලාස්ටික් බහන්න ගෙදරට ගේන්නෙම නැහැ, ප්‍රතික්ෂේප කරනවා. ඈ ඒ වගේ දේවල් පොලිතින් ගේන්නෙම නැහැ, ප්‍රතික්ෂේප කරනවා. ඔයාලා දන්නවද පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් පුළුස්සන කොට ඒකෙන් මතුවන කාබන් අංශු හරහා පිළිකාවැනි සාමාන්‍යයෙන් පිළිකාවලට ප්‍රධානතම හේතුවක් තමයි ප්ලාස්ටික් වගේ දේවල් පුළුස්සද්දී, පුච්චද්දී, දහනය කරද්දී මතුවන එහෙම ඉවත් වෙන පිලිස්සුනේ නැති අංශු කොටස්. පැහැදිලිද? ඒක නිසා පරිසරයට ප්‍රබල ලෙස බලපාන. ඒක නිසා අපි රිෆියුස් කරන්න ඕනේ.
පුළුවන් තරම් දිරන දේවල් ගෙදර ඉස්සර අපේ අම්මලා පම්මල්ලක් පාවිච්චි කළා කඩදාසි මලු බෝනි වලින් හදාගත්තු බෑග් විශේෂයෙන්ම කළේ පන් වලින් පන් පොල් පොල වගේ දේවල් වලින් මලු හදලා පාවිච්චි කළා දැන් ඉන්නේ ගොඩක් ඔක හදන්න දන්නේ නැහැ නේ ඒක නිසා අපි ප්ලාස්ටික් වගේ දේවල් ගන්න අපද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඒ වගේම අඩු කරන්න ඕනේ භාවිතය ප්‍රතික්ෂේප කරන්නම බැරි නම් අඩු කරන්න ඕනේ රිඩියුස් කරන්න ඕනේ හරිද තාම ඒක රියුස් කරන්න ඕනේ රියුස් නැවත භාවිතා කරන්න ඕනේ නැවත භාවිතා කරන්න ඕනේ ඒක හොඳ දෙයක් එකවරක් නෙවෙයි පොලිතින් බෑග් එක පාවිච්චි කරන්න කීප වතාවක් පාවිච්චි කරන්න ඒ වගේම නැවත වරක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා භාවිතා කරන්න. නැවත නැවත භාවිතා කළ හැකි දේවල් පාවිච්චි කරන්න. නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. දැන්ද රියුස්. ඒක වඩා හොඳයි. සාමාන්‍යයෙන් මේ ඉගෙන ගන්නවා වගේම පුතේ අපි ඒව ඔළුවට ගන්නවා නම් අපි ඒව භාවිතයට ගන්නවා නම් ඒක කොතෙක් දුරට පරිසරයට සමාජයට අපිට ඔබට කොච්චර හිතකරද? පැහැදිලිද? රියුස් කරනවා ප්‍රතික්ෂේප කරනවා අඩු කරනවා රිඩියුස් කරනවා රියුස් කරනවා රීසයිකල් දැන් ඔයාලා දන්නවා ඔය සමහර වෙලාවට එනවා අපේ ගෙවල් වලට ප්ලාස්ටික් වගේ දේවල් එකතු කරනවා කැඩුණු ප්ලාස්ටික් පොලිතින් වගේ දේවල් අපිට පුළුවන් රීසයිකල් කරන්න යවන්න ඉතින් අපි ඇවිලි පිටි හොස්පිටල් එකේ වැඩ කරද්දී ප්ලාස්ටික් බෝතල් සේලයින් බෝතල් වගේ දේවල් එක එක බෝතල් සමහර තැන්වල ගොඩ ගහලා තිබ්බා. ගොඩ ගහලා තිබ්බා. අපි මොකද කළේ? අපි වෙන්දේසි කළා. පොඩි පොඩි ගණන් වලට මෙයා වෙන්දේසි කළා. ඊට පස්සේ ක්‍රමවේදයක් හැදුනා. කොහෙවත් ප්ලාස්ටික් නැහැ. සේලයින් බෝතල් වගේ දේවල් කොහෙවත්ම නැහැ. පැහැදිලිද? එතකොට අපිට ක්‍රමවේද හදන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන් අපිට අපි මෙහෙම ක්‍රමයක් හදුවා කියලා. පැහැදිලිද? එතකොට අපි කියනවා රීසයිකල් කොහේවත් අපි ප්ලාස්ටික් ඉවත දාන්න හොඳ නැහැ දැන් පුතේ සමහර රටවල් වල අපි රටවල් වල ගිහිල්ලා සමහර රටවල් වල ගියාම පුදුම හිතෙනවා ලංකාවේ කොච්චර නම් කුණු කඳුද කොච්චර ගඳස් ගඳස් කාර්යද ටවුන් වල යන්න බෑ කාන් වල ගඳයි හරි පුදුම හිතෙන පරිසර දූෂණය හැබැයි තවත් සමහර රටවල් වල ගියාම මැස්සෙක් මදුරුවෙක් නැහැ මැස්සෙක් මදුරුවෙක් නැහැ තරම් පිරිසිදුයි පුදුම විනයානුකූලයි හරිම සුවද විනය විනයගරුකයි පැහැදිලිද රීසයිකල් කරන්න නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ රීසයිකල් කරන්න ඕනේ අපි හතරක් කිව්වා පස්වෙනි එක මොකද්ද ඊළඟ රිප්ලේස් රිප්ලේස් කියන්නේ එක දෙයකට භාවිතා කරපු දේක් තව දෙයකට පාවිච්චි කරනවා රිප්ලේස් කරනවා එක දෙයකට පාවිච්චි කරපුවා තව දෙයකට පාවිච්චි කරනවා රිප්ලේස් කරනවා දැන් සමහර වෙලාවට අපි එහෙම දේවල් කරනවානේ යම් දෙයකට භාවිතා කරලා ඒ භාවිතය ඉවර වුණාට පස්සේ තවත් දෙයකට යොදා ගන්නවා තවත් දෙයකට යොදා ගන්නවා දැන් අපි තු බාස්කට් එකක් ගෙදර ගෙනහලා අපි පාවිච්චි කරනවා ඒක හිල් වෙනවා සිදුරු වෙනවා මොකද අපි කරන්නේ එක පැත්තකින් දීලා ප්ලාස්ටික් අපර වල ඒකේ වවනවා වගාවක් කරනවා රිප්ලේස් කරනවා රියුස් රිප්ලේස් මේ දෙකම එක හා සමාන දේවල් කරන්න පුළුවන් දැන් පොලිතින් වෙනුවට වෙන දෙයක් රිප්ලේස් කරන්න පුළුවන් පොලිතින් වෙනුවට වෙන දෙයක් රිප්ලේස් කරන්න පුළුවන් ඒකට අර මං ඉස්සලා කිව්වා වගේ පොලිතින් මල්ල වෙනුවට පොම් මල්ලක් ගෙනියනවා කඩදාසි බෑග් එකක් ගෙනියනවා දිරාපත්තන දෙයක් එක වෙනකොට පාවිච්චි කරනවා රිප්ලේස් කරනවා පැහැදිලිද අන්තිම එක වැදගත්ම දේ මොකක්ද වැදගත්ම දේ රීතින් නැවත හිතන්න ඕනේ නැවත හිතන්න ඕනේ පැහැදිලිද අපි බොහොමයක් කරන්නේ නැත්තේ නැවත හිතන්නේ නැහැ සාමාන්‍ය පුතේ ඔයාලට පුළුවන් නැවත හිතන්න අපි පාඩමකට හරියට සම්බන්ධ නොවුනොත් පාඩමකට හරියට එකතු නොවුනොත් ඔයාලට පුළුවන් නැවත හිතන්න ඇයි මට මේක බැරි වුනේ ඇයි මට මේක නොතේරුනේ මම කොහොමද මීට වඩා හොඳින් අධ්‍යයන කටයුතු වල නිරත වෙන්නේ මීට වඩා හොඳින් කොහොමද මම පාඩම් කරන්නේ
මීට වඩා හොඳින් කොහොමද මම වැඩ කරන්නේ ඒ විදිහට හිතන්න පුළුවන් අපි කියනවා රීතින් එතකොට පරිසර දූෂණය නොවන විදිහට පරිසර දූෂණයක් නොවන විදිහට වැඩ කිරීම එහෙම හිතීමට අපි කියනවා මොකක් කියලාද රීතින් රීතින් එතකොට මේ මේ හයට අපි කියනවා 6R කියලා 6R කියලා අපි කියනවා පැහැදිලිද මොනවාද 6R ප්‍රතික්ෂේප කිරීම ඉවතලන ද්‍රව්‍ය අඩු කිරීම reduce reuse නැවත පරිහරණයට ගැනීම ඔයාලා දැකලා තියෙනනේ reduce මේ reuse කරනකොට බෝතල් වර්ග tin cylinder ඔය ඔක්සිජන් සිලින්ඩර් එහෙම බීම බෝතල් වාගේ දේවල් බීම බෝතල් වාගේ දේවල් මේ වගේ දේවල් නැවත නැවත භාවිතා කරනවා අපි කියනවා reuse හරිද දැන් ඔය රිඩියුස් කිරීමේ තව දෙයක් තමයි අතුරු නිෂ්පාදන කරා යොමු වීම අතුරු නිෂ්පාදනයක් කියන්නේ නිෂ්පාදනයක් සිදු කරනකොට ප්‍රධාන නිෂ්පාදනයට අතිරේකව අවශේෂ නිමැවුම් ලබා ගන්නවා අවශේෂ නිමැවුම් ඒවට අපි කියනවා අතුරු නිෂ්පාදන කියලා එතකොට ඉවතලන දේ රිඩියුස් කිරීම එක දෙයක් තමයි අතුරු නිෂ්පාදන අතුරු නිෂ්පාදන නිපදවීම දැන් ඔය ඉන්ධන පිරිපහදුවේදී තෙල් පිරිපහදුවේදී තාර නිෂ්පාදනයේ අතුරු නිෂ්පාදනයක් එතකොට අපද්‍රව්‍ය අඩු තාර කියන්නේ පෙට්‍රල් නිෂ්පාදනයේදී අපි යොදා ගන්න අතුරු නිෂ්පාදනය පැහැදිලිද රිපියුස් රිඩියුස් රියුස් රිසයිකල් ඉවතලන දේවල් වෙනත් නිෂ්පාදනයකට යොදා ගන්න පුළුවන් පැහැදිලිද දැන් ඔය බලන්න ඔය යකඩ එහෙම එකතු කරලා ගෙනියනවා පරණ යකඩ එහෙම වෙන දෙයකට නිපදවනවා ඊට පස්සේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් දිරාපත්වන නොවන ද්‍රව්‍ය වෙනකොට දිරාපත්වන දේවල් භාවිත කරන්න පුළුවන් දිරාපත්වන දේවල් භාවිත කරන්න පුළුවන් ඒ වගේම අපිට වෙන දෙයකට යොදවන්නත් පුළුවන් වෙනත් තැනක දෙයකට යොදවන්න පුළුවන් රිප්ලේස් ස්පේස් එක වෙනස් කරනවා නැවත සිටීම සතියම නෙවෙයි නැවත සිටීම රීතින් ඔබ ඔයාලට පුළුවන් ඔයාලගේ ගෙදර වන්න දැන් නැවත හිතුවෝ රීතින් කළොත් ඔයාලා ගෙදර ඉවතලන ඉඳුල් වගේ දේවල් ඉඳුල් වගේ දේවල් ඔයාලට පුළුවන් වෙනම අයින් කරන්න පොලිතින් වගේ දේවල් වෙනම අයින් කරන්න පුළුවන් ඉඳුල් වගේ දේවල් වෙනම පුළුවන් පොලිතින් වගේ දේවල් වෙනම පුළුවන් බෝතල් වාගේ දේවල් වෙනම පුළුවන්. එතකොට වෙන වෙනම තමයි ඒවා අපද්‍රව්‍ය අයින් කරන්නේ. අන්න බලන්න නැවත සිතලා මොකද කරන්නේ? කල්පනා කරන කොහොමද මම මේක හරියට කරන්නේ? කොහොමද පරිසරයට හානියක් නොවන විදිහට කරන්නේ? පැහැදිලිද? දැන් අපි අපේ ගෙදරින් අපි මේ ප්‍රාදේශ සභාවේ වෑන් එක කර දෙන්නේ, ට්‍රැක්ටරේට දෙන්නේ. පොලිතින් වාගේ දේවල් විතර, ඝන අපද්‍රව්‍ය විතරයි. ඒවයතර ප්‍රතිචක්‍රීකරණය කරනවා එක එක තැන් වල දාන වට වඩා එහෙම දුන්නම ඒගොල්ලෝ එකතු කරලා ඒවට සුදුසුසක් කරනවා සුදුසු දෙයක් කරනවා අපි මේකට කියනවා මොකද්ද ඝන අපද්‍රව්‍ය කළමනාකරණය මම නෝට් එක දෙන්නේ නැහැ නේ ඔයාලට ඔයාලා නෝට් එක ලියා ගන්න හරි මම දීලා තියෙනවා ඔයාලට ගෝලීය පරිසරය මොකද්ද පුතේ ගෝලීය පරිසරය කියන්නේ ගෝලීය පරිසරය මොකද්ද ගෝලීය පරිසරය කියන්නේ ගෝලීය පරිසරයක් කියලා කියන්නේ අපි භූගෝලීය වශයෙන් දැන් පිහිටීම වශයෙන් අපි දුරස් වුණාට අනිකුත් සෑම අතින්ම දුරස්ත නොවූ ලෙස කටයුතු කරන පරිසරයකට අපි කියනවා ගෝලීය පරිසරය. දැන් අපි හිතමු විදේශගත වෙන්න අයෙකුට අපිට අයට පුළුවන් අපිට ඕනම වෙලාවක ක්ෂණිකව කතා කරන්න පුළුවන්. ඕන වෙලාවක ලියවිල්ලක් එවන්න පුළුවන්, පණිවිඩයක් එවන්න පුළුවන්, පින්තූරයක් එවන්න පුළුවන්. වීඩියෝ එකක් එවන්න පුළුවන් ඊට පස්සේ ගුවන් යානා නැවුවාගේ ගමනාගමනේ නිසා පැය කීපයක් ඇතුළත දුර රටක ඉඳලා ලංකාවට එන්න පුළුවන් ආර්ථික අතින් අපිට මුදල් යවන්න පුළුවන් බහණ්ඩ යවන්න පුළුවන් මුදල් වාගේ දේවල් ක්ෂණිකව යවන්න පුළුවන් ක්ෂණිකව යවන්න පුළුවන් දැන් මම මේ ඔයාලට කතා කරන මේ සූම් පැකේජ් එක මේක මම ගෙවලා අරන් තියෙනවා එතකොට මම මගේ කාඩ් එක පාවිච්චි කරලා බැංකු කාඩ් එක පාවිච්චි කරලා
තත්පර කීපයක් ඇතුළත විනාඩි කීපයක් ඇතුළත මට පුළුවන් මේකේ සම්බන්ධතාවය ගන්න. ඒ ෆැසිලිටි එක මට ලැබිලා තියෙනවා. ඒතර ඒක වෙනත් පිටරට කම්පැනි එකකින් ඒව හැන්ඩල් කළාට අපිට මෙහි ඉඳන් ඒක ලබා ගන්න පුළුවන්. අන්න ගෝලීය පරිසරය. භූගෝලීය වශයෙන් දොරස් වුණාට අනිකුත් සෑම අංශයකින්ම අපව ලං කරලා අපව එකට එකතු කරලා අමරිකාවේ නිෂ්පාදනය කරන නිපේමක් අපිට ලබා දෙනවා. එංගලන්තේ නිපදවන එකක්, ෆ්‍රාන්සේ නිපදවන එකක්, ජපානයේ නිපදවන එකක් අපිට ලබා ගන්න පුළුවන් ආකාරයකට අපි එකතු කරලා තියෙනවා. විවිධ පැතිකඩයන්ගෙන් එකම ගම්මානයක් බවට පත් කිරීමේ අපි කියන මොකක් කියලාද? ගෝලීයකරණය. ගෝලීය පරිසරය. පැහැදිලිද? හැබැයි ඒ තුල සමහර දේවල් වෙනස් වෙනවා. මොනවාද? සංස්කෘතිය වාගේ දේවල් වෙනස් වෙනවා. සංස්කෘතිය වාගේ දේවල් වෙනස් වෙනවා. හැබැයි සංස්කෘතියෙන් ගලපා ගැනීම කරනවා. සංස්කෘතියෙන් හුරු වෙනවා. දැන් බලන්න ලංකාව ගත්තොත් විවිධ රටවල් වල විවිධ විදේශිකයන් ලංකාව ඇවිල්ලා ඉතා පුරුදු විදියට එහෙම ගමන් කරනවා. අපි ලංකාවේ ආ ඉන්න වෙනත් රටවල් වල ගිහිල්ලා පුරුදු විදියට හැසිරෙනවා, ඇවිදිනවා. පැහැදිලිද? මේ ගෝලීය පරිසරය මෙන්න මෙහෙමයි. හැබැයි මේ ගෝලීය පරිසරයේ ව්‍යාපාරවලට ප්‍රබල අභියෝගයක්. ඇයි අභියෝගයක් වෙන්නේ? දැන් බලන්න ෆිසිකල් පන්ති. ආ ෆිසිකල් පන්ති කරනකොට අපි පන්ති කාමරවල ඉඳන් කටයුතු කරනවා. දැන් ඔන්ලයින්. දැන් බලන්න ඔන්ලයින් හැර අපිට ෆිසිකල් පන්තියක් පන්ති කාමරය තුල කවදා කටයුතු කරන්න ලැබෙයිද කියලා ප්‍රශ්නයක්. වැදිනේ? ඒ තරම් දුරස් කරලා තියෙනවා. එතකොට ව්‍යාපාරවල ලොකු ප්‍රශ්නයක්. කුඩා කුඩා කණ්ඩායම්ද දැන් බලන්න ඔයාලා ගත්තොත් ඔයාලට සමහර අයට මේක ප්‍රශ්නයක්. සම්බන්ධ වෙන්න අමාරුයි. සම්බන්ධ වෙන්න අමාරුයි. සිග්නල් නැහැ, පහසුකම් නැහැ. එතන හිමත් තත්යන් තියෙනවා. එතන ඇතැම් ව්‍යාපාරවල දෙක ප්‍රශ්නයක්. දැන් බලන්න ඔන්ලයින් බිස්නස් තියෙනවා. එතන ගම්බල තියෙන ව්‍යාපාරවල දෙක අභියෝගයක්. ඔන්ලයින් බිස්නස් තියෙනවා. හරිද? එතකොට ඒක නිසා ව්‍යාපාරවලට මේ ගෝලීය පරිසරය ප්‍රබල ලෙස බලපානවා. ප්‍රබල ලෙස බලපානවා. ගෝලීය පරිසරයේ උපසාධක එකක් තමයි ගෝලීය තරඟකාරීත්වය. ගෝලීය තරඟකාරීත්වය. මොකද්ද ගෝලීය තරඟකාරීත්වය කියන්නේ? අර මම ඉස්සල්ලා කිව්ව සාධක ඔස්සේ තාක්ෂණයේ ඔස්සේ විවිධ තරඟකාරීත්වයක් තිබෙනවා. කිසිම රටකට මිල වැඩි කරලා ඒක වාසි ලබා ගන්න බෑ. ඒකාධිකාරීන් තියා ගන්න බෑ. ඒකට වෙනත් වෙනත් විකල්ප ක්‍රම එනවා. දැන් ඉස්සල්ලා Zoom ආවා, ඊට පස්සේ Team ආවා. මම දන්නේ වෙනත් software තියනවද කියලා. එතන ඒක තරංකාරීත්වය. පැහැදිලිද? ඒවා තරංකාරීත්වය. එතන ඒ වගේ දේවල් කොට නැගෙනවා අපි කියන ගෝලීය තරංගකාරීත්වය කියලා. දැන් සාමාන්‍ය විදේශ රටවල් වල විභාග වලට ගිය අය, උපාධි වලට ගිය අය දැන් මොකද කරන්නේ? ලංකාවේ ඉඳන් ඉගෙන ගන්නවා ඔන්ලයින්. ලංකාවේ විශ්වවිද්‍යාල වලත් ඒ විදිහට උගන්වන්නේ. එතකොට පිටරට විශ්වවිද්‍යාල වල ඒ වගේ උගන්වනවා. ඊට පස්සේ දැන් මොකද වෙලා තියෙන්නේ පුතේ? දැන් මේ ගෝලීය තරංකාරීත්වයත් එක්ක සමහර වෙලාවට ලංකාවේ විශ්වවිද්‍යාලවල ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ජාත්‍යන්තර ආයතන. මොනවද ජාත්‍යන්තර ආයතන කියන්නේ? ජාත්‍යන්තර සංවිධාන තියෙන ජාත්‍යන්තර ආයතන තියෙනවා. ඒ කියන්නේ විවිධ රටවල් ඔස්සේ කටයුතු කරන, එතන රටවල් ගණනාවක කටයුතු කරන, ලංකාවෙන් පිටස්තරව පිහිටි ආයතන තියෙනවා. අපි ඒවට කියනවා ජාත්‍යන්තර ආයතන. ජාත්‍යන්තර ආයතන. සමහර ව්‍යාපාර මෙහෙවන වගේ ආයතන. ගණකාධිකාරී ක්ෂේත්‍රය අන්තර්ජාතික ගණකාධිකරණ කවුන්සලයෙන් මෙහෙවනවා. ඒ වගේ සංවිධාන තියෙනවා. ඔපෙක් වගේ සංවිධාන. එතකොට තෙල් මිල සම්බන්ධයෙන් පාලනයන් පවත්වාගෙන යනවා. ඒ වගේ දේවල්. එතකොට ජාත්‍යන්තර සංවිධාන බොහෝ වෙලාවට මීට මැදිහත් වෙලා මේ ගෝලීය පරිසරයේ උපසාධකයන් වශයෙන්. ඊට පස්සේ තුන්වෙනි එක
විදේශ ආයෝජන මොනවද විදේශ ආයෝජන කියන්නේ විදේශ ආයෝජන කියන්නේ මොනවද කවුරුර කියන්න බලන්න විදේශ ආයෝජනයක් කියලා කියන්නේ පුතේ ලංකාවේ ව්‍යාපාර කටයුතු වලට මුදල් යෙදවීම බාහිර රටවල් එහෙම නැත්නම් වෙනත් රටවල් විසින් ලංකාවේ ව්‍යාපාර වලට මුදල් යොදවනවා නම් අපි කියන විදේශ ආයෝජනය පරිදිද ලංකාවෙන් පිටස්තර වෙනත් ආයතන දැන් අපි ගත්තොත් ඔයාලා අහලා තියෙන කෝප් සිටි කියලා කෝප් සිටියේ පෝට් සිටි කෝප් නේ පෝට් සිටි එකේ මොකද වෙන්නේ වෙනත් රටවල් වල ආයෝජකයන් ඇවිල්ලා ලංකාවේ කොටසක මුදල් ආයෝජනය කරනවා ඒතර විදේශ ආයෝජන ඉවෙනි ආයතන ඕනතරම් තියෙනවා පැහැදිලිද උද්ගලයින් සංවිධාන රාජ්‍යයන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා මුදල් යොදවනවා නම් අපි ඒවට කියනවා විදේශ ආයෝජන. එතන මේ විදේශ ආයෝජනය කියන එක මේ ගෝලීය පරිසරයේ ලක්ෂණයක්. ගෝලීය පරිසරයේ මතුවෙච්ච දෙයක්. එතන ගෝලීය පරිසරය හරහා ඉඩකඩ ලැබිලා තියෙන වෙනත් රටවල් වල ගිහිල්ලා ව්‍යාපාර කටයුතු කරන්න. ලංකාවේ දම්රෝ වගේ ආයතන වෙනත් රටවල් වල ව්‍යාපාර කටයුතු කරනවා. එතන අපි කියනවා විදේශ ආයෝජන. පැහැදිලිද? විදේශ ආයෝජන රටකට හොඳයි. මොකද මේ විදේශ ආයෝජන හරහා මුදල් ව්‍යාපාරයට රටට ගලාගෙන එනවා. තාක්ෂණය ගලාගෙන එනවා. හැකියාවන් ගලාගෙන එනවා. පළපුරුද්ද ඇති වෙනවා අපේ වැඩ කරන අයට. ඒක නිසා විදේශ ආයෝජන නිසා බොහෝ දේවල් ලැබෙනවා. පැහැදිලිද? දැන් ඔයාලට පුළුවන් දැන් මම මේ උගන්වද්දී ඔයාලගේ ස්ටඩි පැක් එකෙත් මේවට වචන විතරනේ තියෙන්නේ. කෙනෙකුට පුළුවන් පුතේ සාමාන්‍ය ඉගෙන ගන්නවා කියන්නේ අපි එහෙමයි. දැන් ඔයාලා විශ්වවිද්‍යාලේ ගියොත් විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නත් එහෙමයි. ලෙක්චර් නෝට් දෙන්නේ නැහැ බොහෝ වෙලාවට. ඔයාලා ඉගෙනගෙන ඒ උගන්වද්දී ඒ සටහන් ටික ගන්න ඕනේ. අපි එකට කියන self study කියලා. දැන් මම විදේශ ආයෝජන ගැන ගොඩක් කිව්වනේ. එතකොට ඔයාලට උනන්දුවක් තියෙන කෙනෙකුට, වුමනාවක් තියෙන කෙනෙකුට ගොඩක් දේවල් සටහන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක රෙකෝඩ් කර දැන් රෙකෝඩ් එක නම් මම දානවනේ නේ. එතකොට එහෙනම් ගැටලුවක් නැහැ. හරි. විදේශ ආයෝජන කියන එක පැහැදිලිද අපහැදිලියා ඉන්නවද ගෝලීය සන්නම් මොකද ගෝලීය සන්නම් කියන්නේ ගෝලීය සන්නම් වෙනත් රටවල් වල සන්නම් භාවිතා කරලා ආ වෙනත් රටවල් වල සංවිධාන වල සන්නම් භාවිතා කරලා යම් යම් වහණ්ඩ හා සේවා නිපදවනවා නම් අපි කියනවා සන් ගෝලීය සන්නම් දැන් ඉන්දියාව වගේ රටවල් ගත්තම වෙන බොහෝ රටවල් වල සන්නම් භාවිතා කරලා අපි කියන පේටන් බලපත්‍ර අරගෙන විවිධ නිෂ්පාදනයන් සිදු කරනවා දැන් ලංකාවේ ලෙලන් කියලා ගත්තොත් ඒක ලෙලන් ලංකාවේ නේ ලංකා අශෝක් ලෙලන් කියන එක ඉන්දියාවේ ඒතර ඒගොල්ලන්ගේ සමහර දේවල් අරගෙන මෙහි නියුජිත තත්ත්වයන් අරගෙන මෙහෙරි අශෝක් ලෙලන් ඉපදවනවා නිසාන් කිව්වොත් දැන් අපි ගත්තොත් BMW කියන ආයතනය ගත්තොත් Nissan සහ Isuzu වාහන Suzuki වාහන වලට ලංකාවේ ඒ සන්නම පාවිච්චි කරනවා BMW. පැහැදිලිද? Toyota ලංකා සමාගම ලංකාවේ ආයතනයක් විදිහට විදේශ සන්නමක් පාවිච්චි කරනවා. අන්න ඒවට අපි කියන ගෝලීය සන්නම්. නිදහස් අන්තර්ජාතික වෙළඳාම රටවල් අතර කරන වෙළඳාමට අපි කියනවා අන්තර්ජාතික වෙළඳාම. මේ අතර තියෙනවා නිදහස් වෙළඳාම. ආ නිදහස් වෙළඳාම. නිදහස් හා නිදහස් නොවන අන්තර්ජාතික වෙළඳාම ගෝලීය පරිසරයේ උපසාධකයක්. ආ අන්තර්ජාතික වෙළඳාම. නිදහස් අන්තර්ජාතික වෙළඳාම. රටවල් අතර එහෙම විවිධ කිවිසුම් තියෙනවා නිදහස් වෙළඳාමට. කලාපීය සංවිධාන. ඔසා සංවිධානය වගේ, ඔපෙක් සංවිධානය වගේ. ආ යුරෝපා සංවිධානය වගේ පොදු රාජ්‍ය මණ්ඩලය වගේ ඒ වගේ විවිධ කලාපවල කලාපීය සංවිධාන තියෙනවා කලාපීය සංවිධානවලින් ඒ කලාපය තුළ යම් යම් ව්‍යාපාර ගනුදෙනු වලට සීමාවන් වැඩි දියුණු කිරීම මේ වගේ දේවල් පනවනවා ඔපෙක් සංවිධානයකට එකතු වෙලා තෙල් මිල සම්බන්ධයෙන් යම් යම් කටයුතු කරනවා ඒතර ගෝලීය වශයෙන් මුළු ලෝකයටම තෙල් වල මිලට බලපෑම් ඇති වෙනවා තෙල් වල මිලටත් බලපෑම් ඇති වෙන මොනවා නිසාද මේ කලාපීය සංවිධාන නිසා ඒක කලාපීය සංවිධාන උපසාධකයක් ජාත්‍යන්තර ජාල
යහපත් අයහපත් දෙකම තියෙනවා. දැන් ඔය අපි කියන්නේ දරාස් වලින් අපි බහන්න මිලදී ගන්නවා කියලා කියන්නේ මේක එක ජාලයක්. ආතොර Facebook වගේ දේවල්, WhatsApp වගේ දේවල්, ජාත්‍යන්තර ජාල ඒවා. Viber හැදෙයිද? අපි Facebook එකක් ගත්තොත් එතකොට විවිධ රටවල් වල ආය ඉන්නවා. විවිධ රටවල් වල එකට එකතු කරලා තියෙනවා. දැන් Facebook advertisement තියෙනවා. එතකොට එහෙම කරනකොට සමහර වෙන සමහර ව්‍යාපාරවල එක ප්‍රබල ලෙස බලපානවා. Advertising company වලට බලපානවා Facebook advertise කරනකොට. හරිද? ඒතර ඒ වගේ දේවල් ජාත්‍යන්තර ජාල. ගෝලීය ආර්ථික අවපාත. අන්න දරුවනේ ගෝලීය වශයෙන් ව්‍යාපාරවල බලපානවා. දැන් අපි ගත්තොත් මෙන්න මෙහෙම දෙයක්. ගෝලීය වශයෙන් ගත්තොත් දැන් COVID සත්‍යය. COVID සත්‍යය ගත්තා මුළු ලෝකයේම ආර්ථික අවපාතයක් ඇති කළා. අවපාතයක් කියලා කියන්නේ අඩු කරනවා. එහෙම නැත්නම් ආර්ථික කටයුතු විකාර කරලා දානවා. වෙනස් කරලා දානවා. නැති කරලා දානවා. අපි කියනවා ගෝලීය ආර්ථික අවපාත. හොඳ උදාහරණ සුනාමි. ඊට වඩා ආර්ථික අවපාතය තවත් නැහැ. රටවල් කොච්චර නම් ගණනක නිෂ්පාදනයන් එන හිටියද? සංචාරක කර්මාන්තේ කොතරම් නම් කඩාවැටෙනවද? ඒතර ඒ වගේ දේවල්. විදේශ රටවල් හිටපු පුද්ගලයන් ලංකාවට කොතරම් නම් ආවද? ඒතර මේ වගේ විවිධ ආකාරයේ ආර්ථික අවපාතයන් තියෙනවා. අපි ඒකට කියනවා මොනවාද? මොනවාද කියන්නේ? උපසාධක උපසාධක කීයක් තියෙනවද? උපසාධක කීයක් තියෙනවද? 8ක් තියෙනවා මොනවාද 8? ගෝලීය තරඟකාරීත්වය, ජාත්‍යන්තර ආයතන, විදේශ ආයෝජන, ගෝලීය සන්නම්, නිදහස් අන්තර්ජාතික වෙළඳාම, ඒ වගේම කලාපීය සංවිධාන, ජාත්‍යන්තර ජාල, ගෝලීය ආර්ථික අවපාත. මෙන්න මේ වගේ දේවල් ව්‍යාපාරයක බලපානවා. පැහැදිලිද? ව්‍යාපාරයකට බලපානවා. අපි කියනවා ගෝලීය පරිසරයේ උපසාධක. මොනවද තියෙන ප්‍රශ්න? ගෝලීය පරිසරය ව්‍යාපාරවල වැදගත් වෙනවා කොහොමද? නව වෙළඳපොළවල් විවෘත වීම. දක්ෂතාවයන් තියෙනවනම්, හැකියාවන් තිබෙනවනම් විදේශ රටවල් වලට අපිට පුළුවන් යම් යම් දේවල් විදේශ රටවල් හරහා යම් යම් ව්‍යාපාර කරන්න පුළුවන්. ඔයාලා දන්නවා දැන් ඔය YouTube වගේ හරහා එහෙම නැත්නම් විවිධ වෙබ්සයිට් හරහා අපි ස්කිල්ස් විකුණන්න පුළුවන්. අපේ කුසලතාවයන් අනුව අපිට උපයන්න පුළුවන්. ඒක නා වෙළඳපොළවල් විවෘත වෙනවා. ගෝලීය වෙළඳපොළ අවස්ථා සැලසෙනවා. අපි එක ප්‍රදේශයකට විතරක් නෙවෙයි දැන් ඔයාලා බලන්න. දැන් ඔය ඔන්ලයින් ක්ලාසස් හරහා ලංකාවටම කතා කරන්න පුළුවන්. පැහැදිලිද? මේ පෞද්ගලික දවසල මමත් ඒ වගේ දෙතරයක් විතර ඇඩ්වර්ටයිස් කළා Facebook හරහා. ඒකලේ නම හැදෙන්න වෙනවා. සාමාන්‍ය මේ double AD වල නේ වෙනත් දෙයක නම හැදෙන්න ඕන නිසා එහෙම මම කළා. එතකොට මේ එහෙම භාවිතා කළාම එහෙම භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම එහෙම ඇඩ්වර්ටයිස් කළා මට බලා ගන්නත් පුළුවන් එක් එක් ඩිස්ත්‍රික් වල එක් එක් පළාත වල කොච්චර නම් මගේ ඇඩ් එක දැක්කද කියලා. කොච්චර නම් දැක්කද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒතර අපි කියන මොනවාද ගෝලීය පරිසරයේ වැදගත් වෙන ආකාර එකක් තමයි නව වෙළඳපොළවල් බිහි වෙනවා, වෙළඳපොළ අවස්ථාවන් සැලසෙනවා. ශ්‍රම සංචලනය නිසා ඉහළ කුසලතා සහිත ශ්‍රමිකයන් සොයා ගැනීමේ හැකියාව. ශ්‍රම සංචලනය ශ්‍රමිකයන් පිළිබඳ ඕන තරම් එහාට මෙහාට ශ්‍රමිකයන්ගේ තොරතුරු අර මම ඉස්සෙල්ලා කිව්වේ අපේ ස්කිල් තියෙන අපිට විදේශ රටවල් වලට යම් යම් දේවල් කරන්න පුළුවන්. ආර්ට්වර්ක් කරන්න පුළුවන් සමහරලාට. දැන් ඔය ගොඩක් කට්ටේ ඉන්න පුතේ මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් කියන හිටියේ ඕස්ට්‍රේලියාව දැන් කොළඹ ඉන්නේ. කොළඹ ඉඳන් එහෙ වැඩ කරනවා. එතකොට ලංකාවේ අයට ලංකාවේ කුසලතා තියන අය නැත්නම් වෙනත් විදේශ රටක කුසලතාවයන් තියන අය යොදා ගන්න පුළුවන්. සොයා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක නිසා ශ්‍රම සංචලනය නිසා අපි කියනවා ඉහළ කුසලතා සහිත ශ්‍රමිකයන් යොදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේ දේවල්.
නිෂ්පාදනයේදී හා අලෙවියේදී ආර්ථික පිරිමැසුම් ලැබෙනවා ආර්ථික පිරිමැසුම් කියන්නේ පුතේ දැන් අපි බහණ්ඩහාන ඉපදවනකොට දැන් අපි දුමු මෙන්න මෙහෙම දෙයක් ආර්ථික පිරිමැසුම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක් මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන කෙනෙක් මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන කෙනෙක් එතකොට මේ මුද්‍රණ කර්මාන්තයේ යෙදෙන කෙනෙක් ඔල එහෙම පේපර්ස් එහෙම ගේනකොට ගේන්නේ ටොන් ගණන් ටොන් ගණන් ගෙනහලා මෙයා පේපර්ස් කට් කරනකොට කපනකොට මොකද වෙන්නේ යම් යම් කොටස් ඉතුරු වෙනවා දැන් එයාගේ ව්‍යාපාරේ කඩනකොට මෙන්න මේ වගේ පොඩි දෙයක් ඉතුරු වෙනවා පොඩි කෑලි ඉතුරු වෙනවා එයා මොකද කරන්නේ ඊට පස්සේ ඒක වෙන නිෂ්පාදනයකට යොදා ගන්නවා එතන මොකද වෙන්නේ මේ ඉවත යන කෑල්ලෙන් පිරිවැය අඩුයි හැබැයි වෙන නිෂ්පාදනයකට යොදා ගන්නවා ඔයාලා දැකලා තියෙනවද ඉස්සර තිබ්බා දුරකතන අංක එහෙම දුරකතන අංක ලියන පොඩි පොත් ඒ වගේ දේවල් දැන් ඔයාලා දැකලා තියෙන පොඩි පොඩි පොත් තියෙන සමහර ඒවා ඒ පොඩි පොඩි පොත් හොයාගන්න මේ වගේ අර ඉතුරු වෙන කෑලි වලින් දහස් ගාණක් නිපදවනකොට කෑලි දහස් ගාණක් ඉතුරු වෙනවා ඒ ඉතුරු වෙන කෑලි වලින් මොකද කරන්නේ තව නිෂ්පාදනයක් කරනවා ඔයාලාගේ පන්ති කාඩ් එක බොහෝ ආයතන වලට දෙනවා පන්ති කාඩ් එක ඒ පන්ති කාඩ් එක කොච්චර පොඩිද බලන්න පන්ති කාඩ් එක කොච්චර පොඩිද අඟලක් පදන අඟල් දෙකක් ඇති ඕන නැහැ එතන මේවා කොහොමද සෙට් කරන්නේ පොඩි පොඩි තීරු වලට ඉවත යන තීරු වලට සෙට් කරන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ නිස්පාදන පිරිවැසුම් මේ ඉවත ලන කොළ වලින් යම් ආදායමක් තිබෙන අතර මොකද වෙන්නේ නිස්පාදන පිරිවැය අඩු වෙනවා නිස්පාදන පිරිවැය අඩු වෙනවා පැහැදිලිද අපි කියනවා මහ පරිමාණ නිස්පාදන පිරිමැසුම් හට ගන්නවා නිස්පාදනයේ යන වියදමෙන් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන් නිස්පාදන පිරිමැසුම් හට ගන්න. අපි කියනවා නිස්පාදන පිරිමැසුම්. පැහැදිලිද? නිස්පාදන පිරිමැසුම් අපිට ලබා ගන්න පුළුවන් මොනවා නිසාද? මේ ගෝලීය පරිසරය නිසා. නිස්පාදන පිරිමැසුම්. ඒ වගේම පළපුරුද්ද දැනුම තාක්ෂණය හුමාරු කර ගන්න පුළුවන්. මම අර ඉස්සලත් කිව්වනේ පළපුරුද්ද හුමාරු කර ගන්න පුළුවන්. මට එක්ස්පීරියන්ස් එකක් අතින මට යමක් වැඩක් කරන්න පුළුවන්. මට පුළුවන් වෙනත් රටකට ඒක ලබා දෙන්න. මට දැනුම තියෙනවා. ඒ දැනුම මට වෙනත් රටකට දෙන්න පුළුවන්. දැන් බලන්න එහෙම දැනුම තියෙන දරුවෝ මොකද කරන්නේ? YouTube channel හදලා ඒ හරහා ඉපයීම් කරනවා. ඒ දැනුම තියෙන අය. තාක්ෂණය හොමාරු කරගන්න පුළුවන්. තාක්ෂණය. මගේ යාළුවේ එයාගේ මුද්‍රණ කර්මාන්තය ආ ඉන්නේ. ඔහු කියනවා දැන් ඔය WhatsApp, Viber වගේ දේවල් හරහා අපි ගැටලුව කිව්වාම මැෂින් එකේ කොළඹ ඉඳන් එහෙම නැත්නම් මීගමු ඉඳන් වෙනත් තැනක ඉඳන් ඒ බාස්ුන් නැහැ. ඒ කාර්මික ශිල්පියා මේ මැෂින් එක හදන හැටි කියලා දෙනවා. ඉන්නේ නැහැ. අන බලන තාක්ෂණය. පැහැදිලිද? දැනුම තාක්ෂණය හුවමාරු කරගන්න පුළුවන්. මේ ගෝලීය පරිසරයේ වාසියා වෙළඳ නාම ගෝලීය වශයෙන් ජනප්‍රිය වෙනවා. දැන් අපි කිසියම් නිෂ්පාදනයක් net එකට දැම්මම ඒ වෙළඳ නාමයේ ජනප්‍රිය වෙනවා ලෝකෙම. ලෝකෙම ජනප්‍රිය වෙනවා. පැහැදිලිද? වෙළඳ නාම ජනප්‍රිය වීමක් වෙනවා. අපි කියනවා ව්‍යාපාරවලට වැදගත් වෙනවා. නව්‍යතා සම්පාදනයට වැඩි ඉඩකඩ අලුත් දේවල් හදන්න පුළුවන්. ඇයි? තරඟකාරීත්වයේ තියෙනවා නම්. සාමාන්‍යයෙන් අලුත් දෙයක් හැදෙන්නේ තරඟේ. තරඟකාරීත්වයේ තියෙනකොට මොකද වෙන්නේ? අලුත් දේවල් නිර්මාණය වෙනවා. සෑම තැනකම දරුවනේ අලුත් දෙයක් නිම වෙන්න නා නිර්මාණය වෙන්න නා සකස් වෙන්න නා මොකද දෙන්න ඕනේ? තරඟේ තියෙන්න ඕනේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ පුතේ උසස් පෙළ අවුරුදු දෙකම අපි ඉස්කෝලේ යනවා. එතකොට ටර්ම් ටෙස්ට් තියෙනවා. ටර්ම් ටෙස්ට් එක හරිම හරි විභාගයක්. ඒ ඔයාලගේ පන්තිවල තියෙන ටර්ම් ටෙස්ට් එක නෙවෙයි ඒක. එහෙම ටර්ම් ටෙස්ට් නෑ නේ ඇත්තටම. එක එක ගුරුවරයා එක එකව තියෙනවා. එහෙම නෙවෙයි අතන ඔක්කොම එකට තියෙනවා. පැහැදිලිද? පුදුම්ම තරඟේ අපි වන්තිය තිබ්බා. ඒක නිසා තරඟකාරීත්වය නිසා මොනවද ඇති වෙන්නේ? තරඟකාරීත්වය නිසා නව්‍යතා නිර්මාණය වෙනවා. එතන නව්‍යතා සම්පාදනයේට වැඩි අවස්ථාවක් ඉඩකඩක් ලැබෙනවා ගෝලීයකරණය. විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීමේ පහසු අපි කිව්වනේ විදේශ ආයෝජන තියෙනවා කියලා.
විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම පහසු වෙන්නේ මොනව හරහාද මේ ගෝලීය පරිසරය හරහා විදේශ ප්‍රාග්ධනය ලබා ගන්න පුළුවන් අන්තර්ජාතික සහයෝගිතාවය එකිනෙක රටවල් අතර එකිනෙක සංවිධාන අතර එකිනෙක කලාප අතර සහයෝගිතාවයක් සුහදතාවයක් පුළුල් වෙනවා පැහැදිලිද දැන් අපි දැන් එක පුහුණුමකට අපි හිතර වියට්නාම් ගියා දැන් අපි යනකොට අපි වියට්නාමෙ ගිහිල්ලාම නැහැ හැබැයි අපි මෙහෙන් ඇරේන්ජ් කරගෙන අපි ගිහිල්ලා ඉන්නේ කොහෙද කියලා ඒගොල්ලෝ සරසනවා අර ප්‍රෝග්‍රෑම් එකකට ගියේ මෙහෙන් ගෙවීම් කළාම ආයතනයට ඒගොල්ලන්ගේ ගුවන්තොට පොළට ඒගොල්ලෝ ඇවිල්ලා දැන් අපි ගියේ සබරගමුව සබරගමුව කියලා බෝඩ් එක අල්ලගෙන ඉන්නවා එතන අපි ඒ බෝඩ් එක අල්ලගෙන ඉන්න කෙනා ගාවට අපි ගිහිල්ලා කතා කරනවා අපි මෙහෙමයි කියලා එතකොට ඒගොල්ලෝ ද අඳුර ගන්නවා අපි කොහොමද කියලා එතන අපිව ඒගොල්ලන්ගේ හොටෙල් එකට එක්ක යනවා ඒගොල්ලොම එතන අපිට කොහේ හරි යන්න ඕන නම් ඒගොල්ලෝ තමයි ඊයරන් දෙයා ඔක්කොම මෙහාට මෙහාට එක්කගෙන යන්නේ හ්ම් අන්න බලන්න ජාත්‍යන්තර වශයෙන් මොකද වෙන්නේ ජාත්‍යන්තර සබඳතා ඇති වෙනවා එතන අපිට අද වුණත් ඒගොල්ලොත් එක්ක සම්බන්ධතාව පවත්වන්න පුළුවන් සුහදතාව පවත්වන්න පුළුවන් පැහැදිලිද එතකොට ඒ වගේ දේවල් ඒ වගේ බිස්නස් හැදිලා තියෙනවා බිස්නස් හැදිලා තියෙනවා දැන් ඔයාලට යම් ස්කිල් එකක් තියෙනවා නම් කුසලතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වගේ දේවල් හදන්න හැදෙද ඒ වගේ දේවල් කරන්න පුළුවන් අපි ගිය පාට් අපි ගිය කෝස් එකේ එක්කෙනෙක්ගේ වියදම ඩොලර් 1600ක් ඒ ආයතනෙට ගිය ඩොලර් 1600ක් අපිට ඉඳුම් හිටුම් වලටයි ඉඳුම් හිටුම් කෝස් ෆී එක එහාට මෙහාට එක් යනේවා ඊට පස්සේ උදේ සහ රෑ කෑම දවල් එක දුන්නේ නැහැ උදේටයි රෑටයි කෑම දවල් කෑම අපි අතින් හොයා ගන්න ඕනේ ඉතින් ඒ සියල්ලටම ඩොලර් 1600 රුපියල් 200 වැඩි කරන්න හ්ම් බෑ 200 වැඩි කළාම කීයද 320000ක් විතර ඒතකොට එහෙම ගෙවල ඒගොල්ලෝ ඒ වගේ සංවිධානය කරනවා සමහර ලෙක්චර්ස් තිබ්බේ සාමාන්‍යයෙන් අඩි 15 20 වගේ රූම් වල පන්ති කාමර වගේ හදපු ඒ වගේ වයි ඒගොල්ලෝ විශ්වවිද්‍යාලවල එක්ක ගියා එක එක තැන්වල එක්ක ගියා ඒ ඒ අධ්‍යක්ෂී මේ ටික ලබා දෙන්න තමයි අය කරන්නේ අපිට බුණම් මෙහෙ මේ ඕගනයිස් කරන්න හොඳ විධිමත් ආයතනයක් පිහිටවන්න හොඳ නමක් හදාගන්න ඉතින් ඒ කටයුතු කරන්න පුළුවන් පැහැදිලිද ඉතින් මේවා මේ ගෝලීය පරිසරයේ තිබෙන වාසිදායක දේවල් අන්තර්ජාතික සහයෝගිතාවයේ පුළුල් වෙනවා පාරිභෝගික ස්වාධිපත්‍ය ඉහළ යන මොකද පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ මොකද පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියන්නේ පාරිභෝගිකයාට ස්වාධීනව භාණ්ඩ තෝරා ගැනීමේ අයිතිය තෝරා ගැනීමේ හැකියාව කැමැති භාණ්ඩයක් තෝරා ගැනීමේ පරිභෝජනය කිරීමේ හැකියාව ලැබෙනවා ස්වාධිපත්‍ය පාරිභෝගික ස්වාධිපත්‍ය ඇති වෙනවා මට ලංකාවේ භාණ්ඩ හොඳ නැහැ කියලා හිතනවා නම් වෙනත් රටක භාණ්ඩ ගන්න පුළුවන් දැන් බලන්න අපි හිතමු අපි දැන් බලන්න බස් වල යනකොට බස් වල යනකොට ටිකක් අපි තුන් කිලෝමීටර් 15ක් 20ක් දුර යන්න තියෙන දුර බස් එකක නැග්ගොත් කෙටි බස් කාර්යයෙන් මොකද කරන්නේ අපිට කොක්කා දිනවනේ අපි වෘද්ධ කතා කරනවා ඇයි කොහොමද ඒ කෙනා ගින්නේ අපි ඉන්නේ මේ මෙහෙමයි කියලා අපි දෙක ආගියු කරගන්න බස් එක ටයිම් එක කපාගෙන ගියාම වේදත් වෙනත් කචා පැහැදිලිනේ එහෙම නෑ මේකයි මට පුළුවන් ඕනෑම තැනකින් දෙයක් ගෙන්න ගන්න ඕනෑම තැනකින් දෙයක් භාණ්ඩයක් ගෙන්න ගන්න දැන් කෑම බීමත් ඔන්ලයින් සපයනවා කෝල් එකක් දුන්නාම දැන් ඔය ඔයාලා දන්නවා සමහර ආයතන තියෙනවා භාණ්ඩ ගෙදරට ගෙනත් දෙනවා කෑම බීම ගෙදරට ගෙනත් දෙනවා ගෝලීය පරිසරයේ වැදගත් වෙන ආකාරයන් මොනවාද නාව වෙළඳපොළවල් විවෘත වෙනවා ගෝලීය වෙළඳපොළ අවස්ථාවන් සැලසෙනවා ශ්‍රම සංචලනය නිසා ඉහළ කුසලතාවයක් සහිත ශ්‍රමිකයන් සොයා ගන්න පුළුවන් අපිට නිෂ්පාදනයේදී අලෙවියේදී ආර්ථික පිරිමැසෝ මං ඔයාලට කිව්වා ආර්ථික පිරිමැසෝ කියන්නේ මොනවද කියලා පළපුරුද්ද දැනුම තාක්ෂණය හුමාරු කර ගන්න පුළුවන් හැකියාවන් කුසලතාවයන් එක්ස්පීරියන්ස් ෂෙයා කර ගන්න පුළුවන් වෙළඳ නාම ජනප්‍රිය වශයෙන් දැන් ඔයාලට පුළුවන් වෙබ් එකට දාන්න ඔයාලගේ වෙළඳ නාම ලෝකේ හැම තැනම දකින්නවා නව්‍යතා සම්පාදනය අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් විදේශ ප්‍රාග්ධනය විදේශ ආයෝජන ලබා ගන්න පුළුවන්
අන්තර්ජාතික සහයෝගිතාවය වෙනත් වෙනත් රටවල්වල සංවිධානවල පුද්ගලයන්ගේ ආයතනවල සුහදතාවය පුළුල් වෙනවා පාරිභෝග සාධිපත්‍ය පාරිභෝගයට තියෙන අයිතිය නිදහස මොකද වෙන්නේ ඉහළ යනවා පැහැදිලිද මුළු රටම මුළු ලෝකයම එකම ගම්මානයක් බවට පත් වෙනකොට මොකද වෙන්නේ මේ තත්ත්වය උදා වෙනවා ප්‍රජා පරිසරය මොකද්ද ප්‍රජා පරිසරය කියන්නේ ප්‍රජා කියලා කිව්වම සාමාන්‍යයෙන් අපි ගන්නේ ජනගහනය හා සම්බන්ධ සාධක ජනගහනය හා සම්බන්ධ සාධකට වලට අපි කියනවා ප්‍රජා ප්‍රජාව කියලා කිව්වම ගත්තම සාමාන්‍යයෙන් එන්නේ ජනගහනය ජනගහනයට අදාළ කරුණු ප්‍රජා පරිසරයේ එකක් තමයි ජනසංඛ්‍යාව ජනසංඛ්‍යාව දැන් ඔය ජනහා සංඛ්‍යාලය කරන දෙපාර්තමේන්තුව රටේ ලංකාවේ ජනගහනය ජනසංඛ්‍යාව ගණනය කරනවා සාමාන්‍යයෙන් අපි කියන්නේ මධ්‍ය වාර්ෂික ජනගහනය මධ්‍ය වාර්ෂික ජනගහනය පැහැදිලිද දැන් සාමාන්‍ය එක අවුරුද්දක් ගණනය කළාම දැන් ලංකාවේ තියෙනවානේ උපත් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ හැම උපතක්ම ලියාපදිංචි කරනවා ඒ හරහා උපන් සංඛ්‍යාව ගන්න පුළුවන් ඊට අමතරව මිය යන සංඛ්‍යාව තියෙන මරණ සහතික හරහා ගන්න පුළුවන් ඒක පොඩ පොඩ එහාට මෙහාට වෙනව නැත්තේ නෑ ඒතොර ඒ අනුව අපිට ජනගහනය ගන්න පුළුවන් එකිනෙක ගණනය කරන්නම දැන් අවශ්‍ය නෑ ජනගහන වර්ධන වේගය ජනගහන වර්ධන වේගය වැඩි නම් මොකද වෙන්නේ රටක ජනගහන වර්ධන වේගය වැඩි නම් මොකද වෙන්නේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන් විවිධ සමාජ ප්‍රශ්න ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් ඒතර රටවල් දැන් විවිධ ව්‍යාපාර ආයතන බහණ්ඩ නිපදවන්නේ මේවා දිහා බලලා ජනගහනය කොච්චරද ජනගහන වර්ධනය කොච්චරද මේ ඒරියා එකේ ජනගහනය කොච්චරද ඒව අනුව තමයි දැන් අපි ගත්තොත් ඔය ප්‍රබල පෙළේ ව්‍යාපාර ඒගොල්ලන්ගේ බහණ්ඩ ලංකාවටම බෙදා හරිනකොට බෙදා හරින්නේ ජනගහනය සම්බන්ධයෙන් තොරතුරු මත ජනගහනයට අදාළ තොරතුරු මත තමයි ඒගොල්ලෝ බහණ්ඩ බෙදා හරින්නේ ඒ නිසා ජනගහන වර්ධන වේගය කියන එක වැදගත් ව්‍යාපාරවලට වයස් මිශ්‍රය මේ ජනගහනය තුල වයස කොහොමද තියෙන්නේ වයස්ගත අය වැඩිද තරුණ අය වැඩිද මධ්‍ය වයසේ අය වැඩිද ළමයි වැඩිද ඒව බලපානවා ඊ අනුව ව්‍යාපාරවල කටයුතු තීරණය කරනවා පැහැදිලිද එතන වයස් මිශ්‍රය ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය කාන්තාව කොච්චරද පිරිමි අය කොච්චරද දැන් අපි හිතමු කාන්තා ඇඳුම් නිමවන නිම කරන නිපදවන ආයතනයකට කාන්තා මේ ජනගහනය වැදගත් එතකොට වයස් ව්‍යුහය වැදගත් කාන්තාවන් ඒ වගේ එතකොට වයස් ව්‍යුහය කාන්තා පිරිමි ස්ත්‍රී පුරුෂ භාවයේ ඒ වගේ දේවල් ව්‍යාපාරය වලට වැදගත් වෙනවා ජනගහන ව්‍යාප්තිය මොන මොන ප්‍රදේශවලද ජනගහනය වැඩිපුර ඉන්නේ අපි කියන ජනගණත්වය කියලා ජනගණත්වය අනුව බහන්න බෙදා හරින විදිය වෙනස් වෙනවා ඔයාලා දන්නවද දැන් ඔය සමහර රජයේ සේවාවන් වලට බඳවා ගැනීමේදී දැන් අපි ගත්තොත් මුකුත් ඕනේ නැහැ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ජනගහන පදනම බලපානවා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එක් එක් ප්‍රදේශවල ලකුණු මට්ටම් වෙනස් වෙනවා පැහැදිලිද දැන් ඔය රජයේ කළමනාකරණ සේවාවාගේ තනතුරු වලට ගද්දිත් දිස්ත්‍රික් පදනමක් තියෙනවා එක් එක් දිස්ත්‍රික් වල බඳවා ගැනීම පදනම වෙනස් වෙනවා එහෙම නැත්නම් ප්‍රමාණය වෙනස් වෙනවා ඒ ජනගහනය අනුව බර තබනවා දැන් අපේ සේවය මත අපි ගණකාධිකාරී වරුන් පරිපාලන සේවය වගේ අයට කියනවා දීපව්‍යාප්ත සේවා කියලා ඒ දීපව්‍යාප්ත සේවා වලදී ජන පදනම බලපාන්නේ නැහැ ලංකාවම එකක්සේ සලකන්නේ එතකොට මේ ජන ඝනත්වය කියන එක බොහෝ ව්‍යාපාර වලට බලපානවා පැහැදිලිද ජන ඝනත්වය ජනගහන ව්‍යාප්තිය ජන වාර්ගික මිශ්‍රය මොකද්ද මේ ජන වාර්ගික මිශ්‍රය කියන්නේ මොකද්ද ජන වාර්ගික මිශ්‍රය කියන්නේ කාටද කියන්න පුළුවන් ජන වාර්ගික මිශ්‍රය කවුරුත් කියන්නේ කොච්චර ජනගහනයක් ඉන්නවද එක්කෙනෙක් මොනවද උත්තරයක් කිව්වොත් බලමු අවිවිධ වර්ගයේ ජන ජනයන් විසෙන පරිශ්‍රය ඉසුරු වෙරි කුඩු ඉසුරු හොඳයි නේද ඔව් එක් එක් ජන වර්ගයට අදාළ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා කොච්චර කොහොමද මිශ්‍රණය
සිංහල අය වැඩිද මුස්ලිම් අය වැඩිද දෙමළ අය වැඩිද එහෙම නැත්නම් මේ මේ මොන මොන ජාතියින්ද වැඩියෙන් ඉන්නේ කොහොම කවුද අඩුවෙන් ඉන්නේ මේ වගේ අන්නේ මිස්සේ හරි වැදගත් හැදෙන්නේ එතකොට දැන් ඒ ජන වර්ගයන් සමහර නිෂ්පාදන වෙනස් වෙනවා භාවිතා කරන ඇඳුම් වෙනස් වෙනවා දැන් බලන්න මුස්ලිම් ප්‍රජාව අඳින ඇඳුම් වෙනස් වෙනවා හැදෙන්නේ එතකොට මේ වගේ වෙලාවක ජන වර්ගික මිශ්‍රය හරි වැදගත් වෙනවා ප්‍රජා පරිසරයේ තමනාද පෞල් සංගීතිය පෞල් සංගීතිය මොකද පෞල් සංගීතිය කියන්නේ පෞල් වල සිටින ජනගහණය කොච්චරද සමාජික සංඛ්‍යාව කොච්චරද හැදෙන්නේ ඒ වගේ දේවල් ගෘහ රටාවන් කියන්නේ කොහොමද නිවාස සකස් වෙලා තියෙන්නේ ඈ ගෘහ රටාවන් නිවාස හැදිලා තියෙන්නේ කොහොමද තට්ටු විදියටද මහල් නිවාසද එහෙම නැත්නම් එක ළඟ මුඩුක්ක වගේද තියෙන්නේ එහෙම නැත්නම් එක ළඟ හොඳ ගෙවල් තියෙනවද දුරින් දුරින් ගෙවල් තියෙනවද හැදිලා ඒ වගේ ඒතර ඒ වගේ විවිධ ආකාරයෙන් අපි බලනවා අපි කියන ගෘහ රටාව ජීවත් වෙන්නේ කොහොමද ඈ ඒ වගේ දේවල් ජීවන රටාව කොහොමද ජීවත් වෙන්නේ තා ඉහළ ජීවන රටාවක්ද මධ්‍ය පාන්තිකද ඊට පස්සේ අඩු ආදායම් ලාභීද ඒ වගේ විවිධ ආකාරයේ ජීවන රටාවන් තියෙනවා පැහැදිලිද කොහොමද ජීවත් වෙන්නේ මොන වගේ වෘත්තියින් වලද නිරත වෙන්නේ මොන වගේ වෘත්තියින් වලද විධායක මට්ටමේ වෘත්තියින් වලද එහෙම නැත්නම් විනත් වෘත්තියින් වලද ව්‍යාපාර වලද පැහැදිලිද ඒ වගේ මොන වගේ වෘත්තියින් වලද කම්කරු මට්ටමේද තාක්ෂණික මට්ටමේද කාර්මික පැත්තද සේවා පැත්තද මොන මොන ක්ෂේත්‍රවලද එහෙම නැත්නම් මොන වගේ වෘත්තියින් වලද ඉන්නේ කියන එක තමයි වෘත්තීන් ජන සංචලනයන් මොනවද ජන සංචලනයන් කියන්නේ ජන සංචලනයන් කියන්නේ මොනවද කාටද කියන්න පුළුවන් ඒකේ සමාජයෙන් ඉවත් යන පිරිස සමාජය කියන වචනේ නැතුව ඔක කියන්න ඕනේ මොකද ආගමන විගමන මට හිතනවා කහන්න ආගමන විගමන දෙපාර්තමේන්තු කියලා එකක් තියෙනවා ලංකාවේ ප්‍රබල දෙපාර්තමේන්තුවක් තියෙනවා ආගමන විගමන කියලා මොකද ආගමන විගමන කියන්නේ වෙනත් රටවල් වලින් එනවා වෙනත් රටවල් වලට යනවා ජන සංචලනයන් කියන්නේ අපේ ලංකාව ඇතුලේ කොහේ ගියත් කමන්නේ ලංකාවනේ ලංකාවෙන් පිටට යන්නේවයි ලංකාවට පිටින් එන්නේවයි අපි කියන ආගමන විගමන. පැහැදිලිද ආගමන විගමන කියව මොනවද අයිති වෙන්නේ? විදේශගත වෙනේවා සහ විදේශ වලින් එනේවා. මේහා සම්බන්ධ කටයුතු කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව. දැන් ඔයාලා પાස්පෝර්ට් එකක් ගන්න ගියොත් ගන්න પાස්පෝර්ට් එක දෙන්නේ කොහෙන්ද? ආගමන විගමන දෙපාර්තමේන්තුවේ. එතකොට හැම එයාපෝට් එකකම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉන්නවා පරීක්ෂා කරන්න. පැහැදිලිද? අදට ඒක අපි හඳුනාගන්නේ ආගමන විගමන කියන්නේ මේ ජන සංචලනයන් කියන්නේ මොනවාද? වෙනත් රටවල් වලට යනවා වෙනත් රටවල් වලින් එනවා. පැහැදිලිද? ඒ වගේ දේවල්. අධ්‍යාපන මට්ටම අධ්‍යාපන මට්ටම උසස් නම් හැසිරීම වෙනස් වෙනවා පරිභෝජන රටාවන් වෙනස් වෙනවා අධ්‍යාපන රටාව අඩුයි නම් හැසිරීම වෙනස් වෙනවා පරිභෝජන රටාව අඩු වෙනවා පැහැදිලිද අධ්‍යාපන මට්ටම ප්‍රජා පරිසර සාධකය පෞල් සංස්කෘතිය කොහොමද ජීවත් වෙන්නේ එක් එක් පෞල් වල හැසිරීම කොහොමද කටයුතු කරන්නේ කොයි වගේද බැඳීම් කොයි වගේද පවුල් වල බැඳීම කොයි වගේද අපි කියන පවුල් සංස්කෘතිය පැහැදිලිද? ඊතර බලන්න යන වර්ගයානෝ ප්‍රදේශානෝ පවුල් සංස්කෘතිය වෙනස් වෙනවා. පවුල් සංස්කෘතිය වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ වගේ දේවල්. ඊතර මෙන්න මේ දේවල් තමයි අපි හඳුනාගන්නේ පුතේ ප්‍රජා පරිසර සාධක. පැහැදිලිද? ප්‍රජා පරිසර සාධක කියලා අපි මේ
කතා කළ දේවල් හඳුනා ගන්නවා. ඊළඟ මාතෘකාව ප්‍රජා පරිසරයේ බලපෑම ප්‍රජා පරිසරයේ බලපෑම එතකොට ව්‍යාපාරයක මම මේක ඔයාලට ඉස්සලා කිව්වා ව්‍යාපාරයක තීන්දුව తీරන ගද්දි ව්‍යාපාරවල තීන්දුව తీරන ගද්දි ජනගහනය හරි වැදගත්. ඇයි ජනගහනය වැදගත්? එතකොට ජනගහනයේ සංස්කෘතිය අනුව, වයස් භේදය අනුව, ස්ත්‍රී පුරුෂ භාවය අනුව, ප්‍රමාණය අනුව, විසිරීම අනුව මොකද වෙන්නේ? ඉල්ලුම සැපීම වෙනස් වෙනවා. ඉල්ලුම තීරණය වන ජනගහනය මත යම් ප්‍රදේශයක ජනගහනය අඩුයි නම් ඉල්ලුම අඩුයි. ජනගහනය වැඩි නම් ඉල්ලුම වැඩි. පැහැදිලිද? එතකොට ඒක නිසා මේ ප්‍රජා පරිසරය විශේෂයෙන් ව්‍යාපාර වලට වැදගත්. එතකොට අලෙවිකරණ උපක්‍රම තීරණය කිරීමේදී බහණ්ඩ අලෙවිකරණ උපක්‍රම තීරණය කරද්දී ජනගහනය ඉතා වැදගත් සාධකයක් වෙනවා. ජනගහනය ඉතා වැදගත් සාධකයක් වෙනවා. එතකොට ජනගහනය අඩු වැඩි වෙනකොට මොකද වෙන්නේ? ශ්‍රම හමුදා වෙනස් වෙනවා. ශ්‍රම හමුදාව කියන්නේ මොන හමුදාවටද? ඈ දරුවනේ. ඈ ශ්‍රම හමුදාව කියන්නේ මොන හමුදාවටද? සාමාන්‍ය ලංකාවේ තියෙන නීති රීති අනුව ශ්‍රම හමුදාවට අයත් වෙන්නේ ශ්‍රමය සපයන අය. සරලව කිව්වොත් එහෙම හරි. එතකොට ශ්‍රම හමුදාවට අයත් වෙන වයස් රේන්ජ් එක ගත්තොත් අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕනේ සාමාන්‍යයෙන්. බලන්න පුතේ සමහර අය බොහෝ රැකියාවල් වල නිවේදන දැන්වීම දානකොට ඒකේ තියෙන ආවම වයස අවුරුදු 18යි කියලා. අවුරුදු 18ට වැඩි වෙන්න ඕනේ. එතකොට එක් එක් ආයතන වල වයස් සීමා වෙනස් වෙන 18ට වැඩි සාමාන්‍ය පොදු වි 18 රාජ්‍ය සේවයේ 60ට අඩු වෙන්න ඕනේ. පෞද්ගලික අංශවල සමහර ඒවායේ 55 සමහර සේවාවල 63 65 එහෙමත් ගන්නවා. පැහැදිලිද? දේශපාලඥයන්ට ඔක අදාළ නැහැ. පැහැදිලිද? හමුදාව කියන්නේ ශ්‍රමය සපයන අය. සාමාන්‍ය ලංකාවේ අවුරුදු 18ට වැඩි 60ට අඩු තමයි පොදුවේ. පැහැදිලිද? ඒක සාමාන්‍යයෙන් සමහර අවස්ථාවල 64 කියලාත් ගන්නවා. හැබැයි 18 කියන එක තියෙනවා. පැහැදිලිද? හැබැයි ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා ළමයි A level ලියනකොට අවුරුදු 19. සමහර අයට 20ට කිට්ටුවේ. උසස් පෙළ ලියලා ප්‍රතිඵල එනකොට අනිවාර්යයෙන්ම 19 ඉවරයි. දැන් නම් උසස් පෙළ ලියනකොටම 19 ඉවරයි. පැහැදිලිද? ඒක නිසා සම හමුදාව ගත්තම සම හමුදාවට 18ට වැඩි හැබැයි ඉස්කෝලේ යනවා 18 වෙනකොට. 18 වෙද්දිත් ඉස්කෝලේ යනවා. හරි. සම සැපයීමට බලපානවා ජනගහනය අඩු වැඩි වීම. ජනගහනය වැඩි වෙනකොට සම සපයන්න පුළුවන්. ශ්‍රමිකයන් වැඩි, සම හමුදා වැඩි. ජනගහනය අඩු වෙනකොට මොකද වෙන්නේ? ශ්‍රමිකයන් අඩු වෙනවා. ඒ වගේම වයස් සීමාව දැන් වයස්ගත පිරිස වැඩි නම් සම හමුදාව අඩුයි. තරුණ කොටස් කොටස් වැඩි නම් සම හමුදා වැඩි. වයස් ව්‍යුහය අනුව සම සැපීමට බලපානවා. පැහැදිලිද? ඊළඟ කාරණය ව්‍යාපාරයක තීරණ ගැනීමේදී ජනගහනය වැදගත් සාධකයක්. ඉල්ලුම ජනගහනය මත තීරණය කරන නිසා මේක අපි කිව්වනේ. ඔව් මේකත් කිව්වා. විවිධ භාණ්ඩ හා සේවා අලෙවි සඳහා වයස් ව්‍යුහය මෙන්ම ස්ත්‍රී පුරුෂ ජන සංවිතිය වැදගත්. මම ඔයාලට කිව්වා මේ කතාව. නිදස් නිදසුන් විදියට බලනකොට ලදරු කිරිපිටි. ලදරු කිරිපිටි විකුණන්නේ කාටද? හැබැයි ඉතින් දැන් නම් මේ කිරිපිටි හැමෝම බොනවනේ. කිරිපිටි හැමෝම බොන නිසා ඒක වෙනසක් වෙන. හැබැයි ලදරු කිරිපිටි අනිත් අය මොන්නේ නැහැ. එහෙම නේද? එක එක නම් කියන්න හොඳ නැහැ. දැන් අපි මේ ප්‍රසිද්ධිය කියන හන්දා පොඩි අය විතරයි. හැබැයි ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ළඟදී වෛද්‍යවරයෙක් කියනවා වෙනත් සතෙකු කිරිබුණ එකම සතා මිනිසා. වෙනත් සතෙකු කිරිබුණ එකම සතා මිනිසා. ලැජ්ජයිනේ ඈ. වෙනත් සතෙකු කිරිබුණා කියමු. ඒ වගේම වෙනත් සත්තු ගත්තාම ගත්තාම
කිරිපොන්න යම් කාර්යයයි හැබැයි මිනිහා මැරෙනකන් කිරිපොන්න බලන්නකො ඒකෙත් හැටි ඈ එතකොට ලදරු කිරිපිටි ගත්තාම ලදරු ලදරුවන් සංඛ්‍යාව අනුව ලදරු කිරිපිටි අලවිය වැඩි ස්ත්‍රී පුරුෂානුව රෙදිපිලි වගේ දේවල් වෙනස් වෙනවා ක්‍රීඩා බහන්න මේවා වෙනස් වෙන ජන සංයුතිය අනුව ස්ත්‍රී පුරුෂ භාවයේ වයස් ව්‍යුහය මේ වගේ දේවල් අනුව මම ඔයාලට මේවා කිව්වා ඉස්සල්ලා නාගරික අර්ධ නාගරික ග්‍රාමීය වශයෙන් ප්‍රජා විද්‍යාත්මක ලක්ෂණ අනුව ලක්ෂණ මිල විශේෂණේ සඳහා වැදගත්. ඇයි? දැන් අපි ගන්න අපි ප්‍රධාන පෙළේ හෝටල් එකකට ගියොත්. ආ එතෙන්දි කන කෑම එකක් සාමාන්‍ය රුපියල් 3000ක් 4000ක් 5000ක් කරන එක වේලා. ඒ ලෙවලුම ඒ හාල්ම ඒ අනම්මනන් ටිකම දාලා සාමාන්‍ය ව්‍යාපාරයකින් සකස් කරන එළවලුවක් අපිට ගන්න පුළුවන්. රුපියල් 4500කට. නැමත ඊටත් අඩුවේ. ඔප්ෂන් අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට තමයි මිල විශේෂණය කියලා අපි කියනවා. නාගරික අයට අය කරන මිල නෙවෙයි අර්ධ නාගරික අයට ඒ අයට අය කරන මිල නෙවෙයි ග්‍රාමීය අයට. එතකොට මිනිස්සු නාගරික අර්ධ නාගරික ග්‍රාමීය වශයෙන් වෙනස් වෙන විට මිල විශේෂණය මිල වෙනස් කරලා දෙන්නේ. මිල වෙනස් කරලා දෙන්නේ. පැහැදිලිද අපි සෙන්චුරියකට ගියෝ ඒකෙන් T එකක් බොනකොට අය කරන මිල හැබැයි ඔක්කොම එකයි. ඊට වඩා අඩුයි සාමාන්‍ය හොටල් එකකදී ටීයක් බොනකොට අය කරන මිල ටීයක් බොනකොට අය කරන මිල මොකද වෙන්නේ මිල විශේෂණය කරන තැන අනුව ස්ථානය අනුව ජනතාවගේ අධ්‍යාපන මට්ටම මිලදී ගැනීම පුරුදු කෙරෙහි බලපානවා අධ්‍යාපන මට්ටම බලපානවා ඉහළ අධ්‍යාපනයක් තියන අය මිලදී ගන්නා විදියට නෙවෙයි අධ්‍යාපන අඩු අය මිලදී ගන්න අධ්‍යාපනයේ අඩු අය මිලදී ගන්න එහෙම නෙවෙයි වැදිරිද අපි ළඟදී පාර වැරදිලා එක පාරක ගිහිල්ලා හොස්සේ වෙනකල පැත්තේ ඇතුලේ ඊට පස්සේ මම බැහැලා ගිහිල්ලා වාහනෙන් මම වෙන වාහනයක ගිහ වෑන් එක ඇහුවා පාර අහන්න මේ අහවල් තැනට යන්න පාර මොකද්ද කියලා අහන්න ගිහිල්ලා බැලුවම උතේ දුවේ ගෙදර කාමර දෙකයි කුස්සියයි එක කාමරයයි ඒ කාමරේ වර්ග අඩි 100ක් ඇති වුණා මේ වර්ගයේ 100න් වර්ගයේ 75ක් 80ක්ම බහණ්ඩ වලින් පුරවලා ඉන්න තැනක් නැහැ ඉන්න තැන බලන්නේ මිලදී ගැනීම පුරුදු ඇත්තටම ඊට වඩා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් තියෙනවා ඒ අධ්‍යාපන මට්ටම අනුව ඒ පුරුදු නිසා මොකද වෙන්නේ අනවශ්‍ය බහණ්ඩ කොට ගහලා තියෙනවා මේ ලංකාවේ ගොඩක් මිනිස්සු අනවශ්‍ය බහණ්ඩ කොට ගහලා තියෙනවා අවශ්‍ය බහණ්ඩ නෙවෙයි ගේන්නේ පැහැදිලිද පටපිටාවට පේන්න අල්ලපු අයට පේන්න විනත් වෙනත් බඩු ගහලා ගොඩ ගහගෙන තියන අනේ මන් ගන්න. පැහැදිලි අධ්‍යාපන මට්ටම් අනුව පුතේ. අධ්‍යාපන මට්ටම් අනුව මොකද වෙන්නේ? බහණ්ඩ මිලදී ගැනීම වෙනස් වෙනවා මිලදී ගැනීම පුරුදු වෙනස් වෙනවා. බලන්න ප්‍රජා පරිසර සාධක අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ලාභ ප්‍රතිලාභ. මොනවද? ඉල්ලුම වෙළඳවල ප්‍රමාණය සහ ඒ ස්වභාවය හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රජා පරිසරය හඳුනා ගත්තාම ජනතාව කොච්චර ජනගහන විවිධය කොහොමද ස්ත්‍රී පුරුෂ කොහොමද වයස් භේදය කොහොමද කියලා හඳුනා ගත්තාම දෙපළේ ප්‍රමාණය හඳුනා ගන්න පුළුවන් ස්වභාවය හඳුනා ගන්න පුළුවන් අපි ඒක කතා කළානේ භාණ්ඩ හා සේවා විවිධාංගීකරණය කොච්චර වර්ග කරනවද එකම භාණ්ඩය කඩ කඩා දෙනවා සබන් කැටවල බලනකො විවිධ ප්‍රභේද තියෙනවා බිස්කට් වල විවිධ ප්‍රභේද තියෙනවා පැහැදිලිද? මෙතන මේවා විවිධාංගීකරණය අපි කරන විවිධාංගීකරණය කියලා කරන්නේ කොහොමද? මේ ජනගහනයේ වෙනස අනුව වෙළඳපොළ ඛණ්ඩණය සඳහා පන්දරම් හඳුනා ගන්න පුළුවන්. වෙළඳපොළ කඩනවා. කඩනවා වෙළඳපොළ. කඩනවා කියන්නේ දරුවන්ට මෙහෙමයි, වැඩිහිටියන්ට මෙහෙමයි, ළමයින්ට මෙහෙමයි. ආ ප්‍රදේශානුව, දෙන සේවානුව විවිධාකාරයෙන් කඩනවා. මේ පදනම හඳුනා ගන්නේ ප්‍රජා පරිසරයේ. පැහැදිලිද? අනාගත වෙළඳපොළ පුරෝගතණය කරන්න පුළුවන්. ඉදිරියේදී කොහොමද අපේ වෙළඳපොළ ප්‍රසාරණය වෙන්නේ? සංකෝචනය වෙන්නේ කොහොමද? පුරෝගතණය කරන්න පුළුවන් මොනවා නිසාද? ප්‍රජා පරිසරය නිසා. ප්‍රාදේශීය වෙළඳපොළ අවශ්‍යතා හා ස්වභාව හඳුනා ගන්න පුළුවන්. ප්‍රාදේශීය කියන්නේ පිටේ දුර බැහැර. දැන් කොළඹ ඉඳලා ගත්තොත් ඇඹිලි පිටිය කියන්නේ ප්‍රාදේශීය. පැහැදිලිද? වෙනත් නාගරික ප්‍රදේශවල ඉඳලා ග්‍රාමීය ප්‍රදේශවලට යන වෙළඳපොළ අවශ්‍යතා ස්වභාවය හඳුනා ගන්න පුළුවන් අපි කියන ප්‍රාදේශීය වෙළඳපොළ අවශ්‍යතා කියලා. අලෙවි උපක්‍රම
කොහොමද වහන්න අලෙවි කරන්නේ කොහොමද ප්‍රචාරණය කරන්නේ කොහොමද දැනුවත් කරන්නේ ඒ වගේ දේවල් සංවිධානය කරන්න හරි පහසුයි නිෂ්පාදිත සංවර්ධනයේ අවශ්‍ය තොරතුරු රැස් කර ගන්න පුළුවන් මොනවාද නිපදවන්නේ කොච්චර නිපදවනවද කොහොමද බෙදා හරින්නේ පැහැදිලිද මම ඉස්සර කිව්වනේ ජනගහනයේ ස්වභාවය අනුව නිපදවන ආකාරය වෙනස් වෙනවා මුස්ලිම් ප්‍රජාව ඉන්න ප්‍රමාණය අනුව තමයි මුස්ලිම් ඇඳුම් නිපදවන්නේ දෙමළ ප්‍රජාව ඉන්න අය ඉන්න ප්‍රමාණය අනුව තමයි ඒගොල්ලන්ට ඇඳුම් නිපදවන්නේ පැහැදිලිද අපි කියනවා ප්‍රජා තොරතුරු පදනම් කරගෙන තමයි මේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ව්‍යාපාර කෙරෙහි ඇල්ම ඇති පාර්ශවයන් ඇල්ම ඇති පාර්ශවයන් ව්‍යාපාරයේ ඇල්ම ඇති පාර්ශවයන් මම සාමාන්‍යයෙන් නම් කරන්නම් ඇල්ම කියන්නේ මොකද්ද කැමැත්ත ව්‍යාපාරයේ කෙරෙහි අපි කියනවා ස්ටේක් හෝල්ඩර්ස් කියලා මේ වචනේ හරි වැදගත් පුතේ ස්ටේක් හෝල්ඩර්ස් කියලා කියනවා ව්‍යාපාරයේ ඇල්ම තියන අය පාර්ශව දෙකයිනේ අභ්‍යන්තර පාර්ශවයන් බාහිර පාර්ශවයන් කියලා අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය කියලා අභ්‍යන්තර පරිසරය කවුද ඉන්නේ අයිතිකරුවන් ඒ කියන්නේ ව්‍යාපාරයේ උරුමකාරයන් අයිතිකරුවන් කළමනාකරුවන් මෙහෙවන අය සහ සේවකයින් මේ අභ්‍යන්තර පාර්ශවයන් මෙන්න මෙච්චරයි ඉන්නේ අයිතිකරුවන් කළමනාකරුවන් හා සේවකයින් කළමනාකරුවන් සේවකයින් එකට දාන්නත් පුළුවන් පැහැදිලිද මම මේක කතා කළා අර මතකද ආසන්න පරිසරය හැම ගැන කතා කළේ මම එතනදි මම කතා කළා බාහිර පාර්ශවයන් ඇලුමැති නෙමෙයි ඇල්මැති පාරිභෝගිකයන් තැපියම් කරුවන් තරගකරුවන් සමාජය ණය හිමියන් රජය මේ කීපයයි කියලා තියෙන්නේ හරි එතන මේ ඇල්ම තියෙන පාර්ශවයන් සම්බන්ධයෙන් මෙන්න මෙහෙම chart එකක් තියෙනවා ඇල්මේ මට්ටම බලන්න මේ වගුව ඇල්මේ මට්ටම පහළ ඉහළ ඇල්ම වැඩි නම් ඇල්ම මේ පැත්ත දැන් උඩින් තියෙන්නේ ඇල්ම තියෙන ඇල්ම පහළ ඇල්ම ඉහළ දැන් වම් පැත්තේ බලය පහළ බලය ඉහළ හැදෙන්නේ නේද මම මේක ඇඳලා පෙන්නන්නම් ඔයාලට දැන් බලන්න මේ ඇල්ම දැන් මේ පැත්තෙන් ඇල්ම ඇල්ම පහළයි ඇල්ම ඉහළයි මේ පැත්තෙන් බලය බලය පහළ බලය ඉහළයි දැන් ගත්තොත් මෙන්න මේ කොටුව මෙතන ගත්තොත් ඇල්ම පහළයි ඇල්ම අඩුයි ව්‍යාපාරයේ තිබෙන ඇල්ම ඉතාම අඩුයි ඒ වගේම ව්‍යාපාරයේ තිබෙන බලයත් ඉතා අඩුයි බලයත් ඉතා අඩුයි එතකොට ඒගොල්ලන් අවම උත්සාහයක් ඒ කෙරේ අපි ඒ පුද්ගලයන් කෙරෙහි අවම උත්සාහයක් එච්චර උත්සාහ කරන්න ඕනේ නැහැ ඒගොල්ලෝ රඳව ගන්න. එයි. ඇල්මක් නැහැ එච්චර. ව්‍යාපාරේ ඇල්ම අඩුයි. බලයකුත් අඩුයි. ව්‍යාපාරයේ ගිරේ යම් ව්‍යාපාරේ බලපෑමක් කරන්න දෙන්නේ බලය අඩුයි. පැහැදිලිද? එතකොට එවැනි පුද්ගලයන් කෙරේ අපි ව්‍යාපාරේ වැඩි දඟලන්න ඕනේ නැහැ. වැඩි උත්සාහ ගන්න ඕනේ නැහැ. ව්‍යාපාරේට හානිය අඩුයි. ව්‍යාපාරේට හානිය අඩුයි. පැහැදිලිද? දැන් මේ අය ගත්තොත් ඇල්ම ඉහළයි. ඇල්ම ඉහළයි බලය අඩුයි හරි කැමති ව්‍යාපාරය උඩක් කැමති ව්‍යාපාරේ මැත්තේ නැහැනා වගේ අය ඉන්නවා දැන් සමහර අය ඉන්නවානේ එලවන්නම බෑ මොනවා කළත් ඒ ව්‍යාපාරෙටම යන්නේ පරණ ණයකාරයෝ වගේ යනවා එතන ඒ වගේ අය දැනුවත් කළා තබා ගන්න දැනුවත් කොට අවබෝධය ලබා දීලා තියාගන්න දැනුවත් කර තබා ගන්න ඕන හරිද එයි බලේ නේ ඒගොල්ලන්ට ව්‍යාපාරේ රැඳිලා ඉන්නේ හැමද ව්‍යාපාරෙ ඇච්චර දෙයක් කරන්නේ මේ හැම ව්‍යාපාරෙද කැමති ව්‍යාපාරෙද කැමති එක්කලා තියා ගන්නවා කස්ටම් ඉස් කිං නේ කස්ටම් ඉස් කිං මේගොල්ලෝ ඇල් මාඩුයි බලේ වැඩි ව්‍යාපාරෙට බලපෑම් කරන්න වැඩි බලපෑම් කරන්න ලොකු හැකියාවක් තියෙනවා ව්‍යාපාරේ වටන්න පුළුවන් ව්‍යාපාරේ නැති කරන්න පුළුවන් හරිද කිසිම ව්‍යාපාර කැමැත්තක් නැහැ හැබැයි ව්‍යාපාර බලපෑම් කරන්න පුළුවන්. එහෙනම් මොකද කරන්න ඕනේ? අසතුටු කරන්න හොඳ නැහැ. ඊ අය සතුටු කරවල තියාගන්න ඔය ව්‍යාපාරික දේශපාලනඥයන්ට පඳුරු පාකුඩම් දෙන්නේ ඒකයි. ඇයි? ඒගොල්ලෝ ව්‍යාපාරයට කැමති නැහැ. හැබැයි බලය තියෙනවා. අසතුටු වුණොත් අතෘප්තිමත් වුණොත්
අකමැති වුණොත් මොකද කරන්නේ ව්‍යාපාරේ බංකොලොත් කරලා දාන්න නැති කියලා දාන්න හරිද තෘප්තියෙන් තියාගන්න ඒ වගේ අය බලයක් වැඩි එල්මත් ඉහළයි මොකද කරන්න ඕනේ ප්‍රධාන ක්‍රියාකාරී ලෙස තියාගන්න ඉහළින්ම තියාගන්න ව්‍යාපාරේ මැනේජර් පුටුව දෙනවා අයියා වෙනත් වෙනත් බරක් ප්‍රසාද දෙන හැම නැත්නම් ව්‍යාපාරයට සම්බන්ධ කරලා උන්නේ ගන්නයි දේවල් ඇයි බලයක් තියෙනවා කැමැත්තක් තියෙනවා එහෙමනම් ඉහළ ප්‍රධානින් ලෙස ඉහළ ක්‍රියාකාරීත්වයන් ලෙස අපි උන් තියාගන්න ඕනේ පැහැදිලිද ඔන්න ව්‍යාපාරයට ඇල්මැති පාර්ශයන් තියාගන්න ඕනේ විදිය ඇල්මැති පාර්ශයන් තියාගන්න ඕනේ විදිය පැහැදිලිද හරි ව්‍යාපාර පරිසර විශ්ලේෂණය ව්‍යාපාර පරිසරයේ විශ්ලේෂණය මේකේ පුතේ එකක් තමයි SWOT analysis එක ව්‍යාපාර පරිසර විශ්ලේෂණයේදී ප්‍රධාන වශයෙන් ගන්න analysis දෙකක් තමයි SWOT analysis අපි කියනවා සදු අත කියලා සදු අත විශ්ලේෂණය කියලා කියනවා මේ සදු කියන්නේ සයන්ෙන් ශක්තියින් දුර්වලතා අවස්ථා target වචන හතරක් එතකොට SWOT කියන්නේ strength strength ශක්තිය weaknesses දුර්වලතා opportunities අවස්ථා threats target අපි SWOT analysis කියලා කියනවා සදු අත විශ්ලේෂණය කියලා කියනවා පැහැදිලිද එතකොට strength ශක්තියින් weaknesses දුර්වලතා මේ දෙකම තියෙන්නේ අභ්‍යන්තරේ දැන් ඔයාලට තියෙන ශක්තිය ඔයාලට ශක්තියෙන් තියෙන ඔයාලගේ දුර්වලතා තියෙනවා හැමදාම පන්තියට එන එක එක ශක්තියක් එතකොට උනන්දුවෙන් වැඩ කරන එක එක ශක්තියක් ප්‍රශ්නයක් අහවම උත්තර දෙන එක ශක්තියක් හරිද කියනකොටම තේරුම් ගන්න පුළුවන් එක ශක්තියක් නැනේ තමා තුල පවතින තමන්ගේ ප්‍රගමණයට තමන්ගේ වර්ධනයට තමන්ගේ ශක්තිය වැඩි කරගන්න තිබෙන දේවල් වල අපි කියන ශක්තිය ශක්ති පුතේ ශක්තියෙන් තියෙන ඔබ තුලමයි වෙන කොහෙවත් නෙවෙයි ශක්තිය තියෙන මා තුල ටිකක් රැ වෙනකම් පාඩම් කරන්න පුළුවන් නම් උදේ නැගිටිනලා පාඩම් කරන්න පුළුවන් නම් මතකේ තබා ගන්න පුළුවන් නම් උනන්දුව තියෙනවා නම් හැදෙන්න මේවා ශක්තිය. ඒකන්ද ශක්තියින් හදාගන්න එක ප්‍රගුණ කරගන්න එක කවුරු සතුයිද? ඔබ සතුයි. හැදෙන්න ශක්තියින් හදාගන්න පුතේ හැම දවසක මම ඔබට කියන්නේ ඕක. හැම දවසක මම ඔබට කියන්නේ ඕක. ඒ ශක්තිය හදාගන්න එක ඔබ සතුයි. හැදෙන්න මට පුළුවන් දෙන්න විතරයි පුතේ ඒදී අරගෙන ග්‍රහණය කරගෙන මගෙන් තවත් දේවල් අහගෙන වැඩ කරලා ශක් හැකියාව හදාගන්න එක කවුරු සතුයිද ඔබ තුල ටැලන්ට් එක නැත්නම් ක්වොලිෆිකේෂන් කොච්චර තිබ්බත් වැඩක් නැහැ ටැලන්ට් එක තියෙන්න ඕන මෙහෙම ගන්න වඩා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන වැඩ කරන්න පුළුවන් කම තියෙන්න ඕන ඒක නිසාම තමයි මම ඔබෙන් ප්‍රශ්න අහන්නේ මම විවිධ දේවල් කරන්න ඒක නිසා එහෙනම් ඒ හැකියාව හදා ගන්න ඕන කල නොහැක්කක් නොමැත ඒක ඔබ ආදර්ශ පාඨය කරගන්න කල නොහැක්කක් නොමැත හරිද දැඩි ලෙස මතක තියාගන්න කිසිවෙකුට බෑ ඔබ අනාගතය හදන්න බැරි නෑ පුළුවන් හැබැයි ඔබ කැමති නැත්නම් කැමති නම් ඔබ කැමති නැත්නම් කිසිවෙකුට බෑ ඔබ ඔබ ඔබට පාරක් හදලා දෙන්න. පළවෙනි එක ඔබ ඔබ කැමති වෙන්න ඕනේ ඔබ එකඟ වෙන්න ඕනේ. ඔබට බලෙන් වතුර පෙවුවොත් මොකද වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් අපි යමක් කෑවම උගුරේ හිර වුණාම ගිල ගන්න බැරි වෙලා හිර වුණාම හොවන්නේ වතුර. වතුර බීල තමයි මේ මේ හිර වෙච්ච දේ පහළට යවන්නේ. හැබැයි බලෙන් ඔබට වතුර පිවොත් මොකද වෙන්නේ? වතුර අතිහිර වෙනවා.
දැඩි ලෙස මතක තියාගන්න ඔබේ අනාගතය ඔබ සතුයි. ඔබ අනාගතයේ සැප විඳිනවාද දුක විඳිනවාද කියලා තීරණය ගන්න ඔබ ලබා ගන්නා අධ්‍යාපනය හරකියාවම. ඔබට වටිනකමක් දෙනවද නැද්ද කියලා තීරණය ගන්න මොනවා මතද? වටිනකම. පහුගිය දවසක අපේ ආධුනික කවුන්ටර්ලට මම දවසක ලෙක්චර් එකක් කළා. මම සත පහක්වත් නොගෙන කළේ. අවසානයේ මුන් කවුන්ටර්ලේ වුණාට අවසානයේ මට වැඳලා ගියේ. අපි ලබන තෘප්තියින් පුතේවා. වැදගත්. ඒක නිසා මතක තියාගන්න ශක්තිය තියෙන ඔබ තුල මා තුල මගේ ශක්තිය තියෙන්නේ. මගේ ශක්තිය ඔබ තුල නෙවෙයි තියෙන්නේ. ඔබේ ශක්තිය මා තුල නෙවෙයි තියෙන්නේ. ඔබේ ශක්තිය ඔබ තුල තියෙන්නේ. ශක්තිය තියෙන පුද්ගලයා තුල ව්‍යාපාරයේ තුල රටක නම් රටක් තුල මේ රටේ මෙච්චර සම්පත්තියෙන් රටට ශක්තිය. පැහැදිලිද? ශක්තිය ඔබ තුල. අපි මොකද කරන්න ඕනේ? මට තියෙන ශක්තිය. මට තියෙන ශක්තිය මම මොකද කරන්න ඕනේ? මොට කරන්න ඕනේද? බාල්දු කරන්න ඕනේද? පුළුල් කරන්න ඕනේ, වර්ධනය කරන්න ඕනේ. එනවනේ? වර්ධනය කරන්න ඕනේ. මට මේක කියන්න ඕනේ පුතේ පන්ති කාමරය ඇතුලේ. ඔබ පන්ති කාමරය ඇතුලේ මාත් එක්ක හිටියා නම් මන් දන්නවා ඔබ හදන හැටි. කවදාකවත් ඔබට අගතියක් වෙන්නේ නැහැ. හරිද? කවදාකවත් අගතියක් වෙන්නේ නැහැ අපිත් එක්ක ඉඳලා. ඒ තරම් තෘප්තිමත් ඔබ වැඩ කරන්නේ. ඇදෙද? හරි. එතකොට ශක්තිය ඔබ තුලයි තියෙන්නේ, දුර්වලතා තියෙන්නේ ඔබ තුල. එතකොට දැන් ඔබ මොකද කරන්න ඕනේ? දැන් මට කවුරු හරි කියන්න මොකද කරන්න ඕනේ? දුර්වලතා තියෙන්නේ ඔයා තුල, ශක්තිය තියෙන්නේ ඔයා තුල. මොකද කරන්න ඕනේ? තියෙන්නේ ඔබ තුල, දුර්වලතා තියෙන්නේ ඔබ තුල, තමා තුල, තමාගේ ව්‍යාපාරය තුල. එහෙනම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ශක්තියෙන් යොදා ගැනීමෙන් දුර්වලතාවම කරගන්න ඕනේ. වෙරි ගුඩ්. එහෙම තමයි කරන්න ඕනේ. ශක්තිය වැඩි දියුණු කරන්න ඕනේ. පොලිස් කරන්න ඕනේ. කොපමත් කරන්න ඕනේ. ඉහළට ගන්න ඕනේ. වර්ධනය කරන්න ඕනේ. රෑ 10 වෙනකම් පාඩම් කරන්න පුළුවන් එක්කෙනා බලන්න ඕනේ. 10 හමාර වෙනකම් පාඩම් කරන්න. උදේ 6ට නැගිටින එක්කෙනා බලන්න ඕනේ. 5 හමාරට නැගිටලා පාඩම් කරගන්න. හරිද? දුර්වලතා තියෙන එක නම් ඒක නැති කරගන්න බලන්න ඕනේ. උදේ ඉරාව වටනකන් නිදා ගන්නව නම් ඒක නැති කරගන්න ඕනේ. අකුරු කැතයි නම් ඒක නැති කරගන්න ඕනේ. ලස්සන කරගන්න ඕනේ. පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම් පාඩම් කරන්න හිත හදා ගන්න ඕනේ. හිත පාඩම් කරන්න තියෙන කැමැත්ත වැඩි වෙන දේවල් කරගන්න ඕනේ. නැදෙලිද? එහෙනම් මං හිතන ඔබ ඒ දේ කරයි කියලා. මම හරි කැමැත්තෙන් මෙන්න මේ වචන ටික ඔයාලට කතා කළේ. ශක්තියින් සහ දුර්වලතා. පැහැදිලිද? හැදෙන මිනිස්සෙක් නම් පුතේ, හැදෙන මිනිස්සෙක් නම් ශක්තියින් හොය හොයා වැඩි දියුණු කරන්න ඕනේ. කුසලතා වැඩි කරගන්න ඕනේ. දුර්වලතා එකින් එක අඩු කරන්න ඕනේ. දුර්වලතා එකින් එක අඩු කරන්න. ශක්තියින් දුර්වලතා. Opportunities there. ඔපචුනිටි කියන්නේ බාහිර පරිසරයේ මට දෙන වාසිදායක දේවල්. බාහිර පරිසරයේ මට වාසිදායක දේවල් ඔපචුනිටිස්. දැන් ඔබට දැන් මේ ඩබල් ඒටි මෙහෙම ඉගෙන ගන්න එක ඔපචුනිටි එකක්. බලන්න ඇමරිකාවේ ප්‍රදේශයේම 20යි 25යි 30යි ඉගෙන ගන්න ඔබේ පන්තියේ. ඒ අතර ඔබ කෙනෙක් අවස්ථාවක්, පිටේ අවස්ථාවක්. දැන් මම ගණ කාධිකාරය වල. ඔබ මගේ කාර්යාලයට ආවොත් අවසර නැතුව මගේ කාර්යාලයට එන්න බෑ. අපේ පන්තියේදී ඔබට පුළුවන් මාත් එක්ක මගේ දැන් ඔබ මගේ පන්තිය නිසා මාව සුහදව ආශ්‍රය කරන්න. දැන් ආදියර දෙකේ ඔබට ලෝය කෙනෙක් උගන්නනවා නීතිය. ඔබට ලෝය කෙනෙක් මොන ගහන්න පුළුවන්ද ලේසිය. උසාවියකට ගිහිල්ලා එහෙමයි ස්වාමීනි කියලා වාඩි වුණා ලෝය කෙනෙකුට 5000ක් කොහෙට වැඩියෙන් ගෙවන්න ඕන. එහෙමනම් ඔබ ඉවෙනි ඇසු කරනවා ඔබට අවස්ථාවක් නෙවෙයි. මම මේ උගන්වන්නේ ඔබට උගන්වලා ආයෙ රෙකෝඩ් කරලා YouTube එකට දානවා. ඔබට ඒක අවස්ථාවක් නෙවෙයිද? ඒත් එහෙම අවස්ථාවන්තයේදී කාලි ගන්න කාලකන්නේ වැඩ කරනවා නම් එතන යා මොකද කරගන්නේ?
තමන්ගේ අවස්ථාව පෙනී නැති කරගන්නේ. පෙනී නැති කරගන්න. බාහිර පරිසරයේ මට තියෙන වාසිදායක දේවල් වලට මං කියනවා අවස්ථා opportunities. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. අවස්ථාවාදී වෙනවා කියන එක නෙවෙයි. ඒ අවස්ථාව මං උපරිම ලෙස භාවිත කරන්න ඕනේ. මේ වයස ඔබට මේක ඉගෙන ගන්න එක තරම් වටින කමක් තවත් නැහැ. ඔබ මොකද කරන්න ඕනේ? උපරිමයෙන් ඉගෙන ගන්න ඕනේ. උපරිමයෙන් ඉගෙන ගන්න ඕනේ. තර්ජන බාහිර පරිසරයේ තිබෙන අවාසිදායක දේවල්. බාහිර පරිසරයේ තියෙන අවාසිදායක දේවල්. ඒවා මොකද කරන්න ඕනේ? හැකියතා කඩු කරන්න ඕනේ. හැකියතා කඩු කරන්න ඕනේ. මිනිමයිස් කරන්න ඕනේ. හැකියතා කඩු කරන්න ඕනේ. දැන් ওই වයසට එක එක්කෙනා ආ එක එක බලපෑම් කරනවා ඉගෙන ගන්න දෙන්නෙම නෑ ඒවට මොකද කරන්න ඕනේ ඒවා පැත්තක දාන්න ඕනේ පුතේ පැත්තක දාන්න ඕනේ හැදෙන්න ඔබ හොඳට ඉගෙන ගත්තොත් ඔබ හොඳ රැකියාවකට ගියොත් ඔබට ලැබෙන වටිනාකම මිනි කැටක් මිනි කැටයක් වගේ මිනි කැටයක් හැබැයි දැන්ම ඔබ මොන හරි දරහාවක් අරගහගෙන ගියොත් आनंद कुमार दिव्य लोक जनपद कल्याण मतक मतक गेम गेम गहन मेसिन त्यागन गेम गहन पन गेम गहन පරිගණක කියන නමන ඔක්කොම තියාගෙන ඒව කරනවා පිස්සු වගේ ඇත්තටම පිස්සුවක් තමයි ඒව අන්න පුතේ තර්ජන මෙන්න තර්ජන තේරෙනවද ඒක නිසා ඒවා මිනිමයිස් කරලා මතක තියාගන්න පුතේ තමා හිසට තමා ආත්මයේ සේවනැල්ල තමාට තියෙන්නේ තමන්ගේ හැකියාව විතරයි මතක තියාගෙන මගේ දරුවටවත් මගේ ජොබ් එක දෙන්න බෑ මගේ දරුවටවත් මගේ ජොබ් එක දෙන්න බෑ मुनिदास ජයට ඇත දිග එයිද බිම läග යන්ට ඉන්නක ඇත්තට මේ ඊටි පාඨමාලා මා පාඨමාලාවට ආපු අයට ඉනිමගේ දිග තියෙන ජයග්‍රහණයේදී ඉනිමගේ දිගයි ඒක හන්ද läගලා ඉන්නපා බිම ඒක නැගලා ඉන්න läගලා ඉන්නපා බිම ඒක නැගලා ඉන්න පැහැදිලිද හරි සෝට් ඇනලිසිස් පැහැදිලිද ඔයාලට මං හිතනවා හොඳටම පැහැදිලි ඇති SWOT analysis පැහැදිලිද අපහැදිලිද කියන්න බලන්න කවුරු හරි අදුවත විශ්ලේෂණය SWOT analysis එක ජීවිතේ ආවරණයක් කරගන්න ජීවිතේ හදාගන්න ජීවිතේ ගොඩ දාගන්න ව්‍යාපාරයක් හදාගන්න ව්‍යාපාරයක් ගොඩ දාගන්න තිබෙන හොඳ විශ්ලේෂණය සදුවත SWOT analysis පැහැදිලිද ඔය වයසේදී මේක අහන්න ලැබෙන එක තරම් පිනක් තවත් නැහැ SWOT analysis එනම් ව්‍යාපාර පරිසරයේ විශ්ලේෂණය කරන එක මෙවලම SWOT analysis සදුවත විශ්ලේෂණය මම ඔබට ඒක පැහැදිලි කළා සදුවත විශ්ලේෂණය මේ තියෙන්නේ අභ්‍යන්තර සාහිතකර සාධක අහිතකර සාධක අභ්‍යන්තර පරිසරයේ බාහිර පරිසරය මම මේ ඔබට හොඳටම කිව්වා මේක පැහැදිලිද මේ chart ඕනේ ශක්තියෙන් පරමාර්ථ ළඟා කර ගැනීමට උපකාරී වන ධනාත්මක දේවල් धनात्मक देवाल इट पास दुर्लता उदाहरण
ආයතනයක් තුළ නිපුණතාවය දක්ෂ සේවකීන් ඉන්නවා නම් ආයතනයේ ශක්තිය ආයතනය තුළ ධනාත්මක සිතුවිලි තියෙන දක්ෂ සේවකයන් ඉන්නවා නම් කුසලතා සේවකයන් ඉන්නවා නම් ආයතනයේ ශක්තිය දුර්වලතා ඍණාත්මක දේවල් යල්පැන ගිය නිස්පාදන ක්‍රම හනමිටි අදහස් තියෙනවා නම් ඒක දුර්වලතාවය පරණ පැරණි නිස්පාදන ක්‍රම තියෙනවා නම් ඒවා දුර්වලතා ඒවා අපි හදා ගන්න ඕනේ ඊට පස්සේ අවස්ථා බාහිර පරිසරය තුල ව්‍යාපාරයට හිතකර වාසමන් කුවා අවස්ථා තියෙන බාහිර පරිසරය කියලා පැහැදිලිද රජයේ විසින් බදු සහන දෙනවා නම් සහන ආදර දෙනවා නම් අපි ඒව කියනවා අවස්ථාවා තර්ජන බාහිර පරිසරය තුල ව්‍යාපාරයට අහිතකර තත්ත්වයන් බෝලීයකරණය කියන එක සමහර වෙලට මේක අවාසියක් වෙන්න පුළුවන් පැහැදිලිද ඊගාව එක පිස්ටල් විශ්ලේෂණය පිස්ටල් විශ්ලේෂණය මේ පිස්ටල් විශ්ලේෂණය බාහිර පරිසර විශ්ලේෂණයක් කියලා අපි හඳුනා ගන්නවා බාහිර පරිසර විශ්ලේෂණයක් කියලා පිස්ටල් P E S T E L P කියන්නේ පොලිටිකල් දේශපාලන පරිසරය බාහිර සාධකය බාහිර සාධකය බාහිර පරිසරය E economic S social T technology E environmental legal නීති මේ පරිසරය මේ ඔක්කොම බාහිර පරිසර සාධක පෙස්ටල් කියන්නේ මතක තියාගන්න ලීසි නමයක් P political E economic S social T technology E environmental L legal අපි කියනවා පෙස්ටල් ඇනලිසිස් කියලා මේ බාහිර පරිසර සාධක මේ ඔක්කොම හැදෙලිද සාර්ව පරිසරය හා සම්බන්ධයි මේවා අපිට වෙනස් කරන්න බෑ ඒක නිසා අපි මේවට හැඩ ගැහෙන්න ඕනේ පැහැදිලිද බාහිර පරිසරය අපිට වෙනස් කරන්න බෑ මේවට හැඩ ගැහෙන්න ඕනේ පැහැදිලිද ඒක නිසා මේවා විශ්ලේෂණය කළා ව්‍යාපාරයට තිබෙන බලපෑම හඳුනා ගන්න ඕනේ විශ්ලේෂණය කළා ව්‍යාපාරයට තිබෙන බලපෑම හඳුනා ගන්න ඕනේ දේශපාලන පරිසරය ආර්ථික පරිසරය සමාජ හා සංස්කෘතික පරිසරය තාක්ෂණික පරිසරය නෛතික පරිසරය ස්වභාවික පරිසරය ecological කියලත් කියනවා environment කියලත් කියනවා ecological environment හැදෙලිද මෙන්න මේ ටික තමයි බාහිර පරිසර සාධක හරි මොනවාද තියෙන ප්‍රශ්න මොනවද තියෙන ගැටලු අද දවසේ අපි ගොඩක් කතා කළා ගොඩක් ඒවා පැහැදිලි කළා මං හිතනවා අපි ඉගෙන ගන්නවා වගේම පොතේ විභාගයකට ඉගෙන ගන්නවා වගේම අපි ජීවිතෙත් හදා ගන්න ඕනේ පැහැදිලිද මේ අපි සෑම දෙඟලිල්ලක්ම දඟලන්නේ අපේ ජීවිත හදා ගන්න මතක තියා ගන්න ඔබේ ජීවිත ලස්සන කරන්නට ඔබේ අනාගතය ලස්සන කරගන්නට පුතේ පළවෙනි අඩිය තියන්නනේ ඔබ මම නෙවෙයි තියන්නෝනේ අම්මා තාත්තා නෙවෙයි පළවෙනි අඩිය ඔබ තියන්න ඕනේ ඒක හන්ද මගේ පුතාල දූලා හොඳට මතක තියා ගන්න තමාගේ අනාගතය හදාගන්නේකේ පළවෙනි පියවර ඔබ කියන්න ඕනේ. පැහැදිලිද? මේ අපිත් එක්ක මෙහෙම කතා කරලා අපි ඇසුරු කරලා පුතේ යමක් ලබා ගන්නවා නම් අපිට අතිමහත් සතුටක්. අතිමහත් සතුටක්. ඔබ මේ දවස්වල ඕනතරම් පන්තිවල සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙලා ඉන්න පන්ති අතර සුහද සීලීම පුද්ගලයා සමහරට මම වෙන්නේ නැති. මම බලන්න. ඒක නිසා මා නිතරම මොකද මමත් ඉතාම දුෂ්කර විදිහට මෙතනට ආපු මිනිස්සෙක් සබරගම් පළාතම නෙවෙයි ලංකාවේ ගොඩක් අය මාව දන්නවා දැන්. ඉතින් ඒක නිසා ඒ සතුට මට තියෙනවා. ඔයාලා වගේ දහස් ගාන දහසකට වැඩි සංඛ්‍යාවක් මගෙන් ඉගෙනගෙන තියෙනවා. මම 100 ගාන ජොබ් වල ඉන්නවා. මට වඩා වැටුප් ලබනා ඉන්නවා. ඉතින් ඒක නිසා නුදුරු අනාගතයේ එවැනි තත්ත්වයකට ඔබට එන්න පුළුවන්. ඒක නිසා මහන්සිලා වැඩ කරන්න.
හරි එහෙමනම් අර too much of anything is good for nothing කියනවා කිසිම දෙයක් ඕනම දෙයක් ඕන වඩා හොඳ නෑ කියන එහෙමනම් අද දවසේ එකක් තියෙන සතුටුයි දැනටම 15ක් සම්බන්ධ වෙලා ඉන්නවා මුලින් හිටියේ 17යි 18යි මතක තියාගන්න පුතේ සෑම වාදාවක් මැදම අපි ඉගෙන ගන්න ඕනේ කාටවත් බෑ කවුරු රවට්ටලා ගන්න බෑ ඒක හන්ද මහන්සිලා ඉගෙන ගන්න හරි එහෙමනම් අද දවසේ මේ අපි කතා කරපු දේවල් ලබන සතියේ වෙනකොට පාඩම් කරලා අවසන් කරන්න ඒක තමයි ඉගෙන ගන්න දෙන හොඳම ක්‍රමය සියලුම දෙනාට සුභම සුභ රාත්‍රියක් වේවා අපි ඊළඟ දවසේ එකවුන්ට්ස් වලදී හම්බෙමු එහෙනම් සියලු දෙනාට සුභ රාත්‍රියක්